අද බණනම් පරක්කුණාට පොඩක් ප්‍රමාද තියෙනවා මොකද රෑ 10 වෙනකම් බණක් කියන්න බෑ පිටිපස්සේ පිරිතක් ලෑස්ති වෙනවා ඒකට ඒකට බාධා වෙනවා අපි ගොඩක් කාලෙ ගත්තොත් එහෙනම් බොම්පින් අපේ කමට බොම්පින් සිංහල කමට බොම්පින් ගමේ හාඳුරෝ මුල තියන් ඉන්නවට බොම්පින් ධර්මදේශනාව ආරම්භ කරන්න කලින් සදනාටම රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවායි පතමින් හැබැයි 2017 ටිකක් අමාරු වර්ෂයක් වෙන බව හොඳට මතක තියාගන්න බහුභෝග වගා කරගන්න ධන දහන රැස් කරගන්න නාස්ති නොකර බොහොම අභියෝග ජය ගන්න පුළුවන් වසරක් බවට දැන් තියාම ලෑස්ති වෙන්න හැබැයි මමත් හිතුවේ අපි හාර මෙච්චර ලොකු වැඩක් කියලා තින් ගොඩක් පිං මන්නම් බණ කිව්වා වගේ මොකද ලොකු සංවිධාන ශක්තියක් මේක තමයි ගමේ නැත්තේ තරුණ පරම්පරාව මෙතන ඉන්නවා ගොඩක් පිං හැබැයි චුට්ටි අවුලක් තිබුණා මගෙත් එක්ක ආපු ළඟ එක්කෙනෙක් බීලා හිටියා අංග පොරා මං බෑප ගම වෑන්නේ කිව්වා අඩිය ගාලා ඉන්නවා කවුරු හරි ඉතින් අර එහෙම හරි කමන්නේ ඒ කියන්නේ බිව්වත් 100 තියෙනවා අන්න එතනයි තියෙන්නේ ඇත්ත ඔව් ඒ හින්දා අභයර මේ මේ මුස්ලිම් නෙමේ නේද නේ පිරිමි අඩුයි ගෑනු වැඩි එක හත බඳලා දන්නේ බණ අහන්න ඕන ඔය ඇත්ත නෙමේ බණ අහන්න ඕන පිරිමි ඇත්ත මොකද ගෙදර තීරණ ගන්න පිරිමියා ගෙදර ආර්ථිකයේ පිරිමියා දරුවන්ගේ බාරකාරය පිරිමියා දරුව හසුරවන්නේ පිරිමියා හැබැයි මේ බණ ටිකක් හැබැයි වද දෙන බණක් වුණා මට යම තිස්සෙම කතා කරානවා ඒ වඩිනවද එන්නද එක්කන් යන්න එන්නද ඉතින් ඔහම මම සාමාන්‍යයෙන් එක දෙයක් කියන්නම් මිල්ල මිල්ල ගහවිල කොහෙද මිල්ල ගහ තියෙන්නේ ඒකේ මුලත් තරල ඇති හරි තරුණ කැලට බොහොම පිං අනේක වාරයක් වෙවයි දැන් නම් ඉතින් ඇවිල්ලා ඇති සුදු ටී-ෂර්ට් දාලා ඩෙනිම දාලා ජෙල් ටික ගාලා මේවා කරන්න අතේ ඇඟිලි තරම්වත් 10ක් ඉන්න නැතුව ඇති ඒ තමයි ඇත්ත කතා එඳ ගොඩක් පිං හැමෝටම මං අහගෙන හාන්දර පූජාව තියනවා මට ෆෝන් එකකින් ඇවුනා සරෙන් සරේ ගොඩාක් දින් හැබැයි බන පටන් ගන්න කලින් කියන්නම් මෙතන වටින හාමුදුරුවෝ මම නෙමෙයි අර හාමුදුරුවෝ ඇයි මම බන කියලා යනවා ඕගලංගේ දානේ මාන පංචකූල මේ හැමදේම කරන්නේ ගමේ හාමුදුරුවෝ ගමේ හාමුදුරුවෝ කී නමක් ඉන්නවද තුන් නමයි නායක හාමුදුරුවෝයි මේ හාමුදුරුවෝයි තව පොඩි හාමුදුරුවක් ඉන්නවා තුන් නමයි ඔයාල ළමයි කීයක් ඉන්නවා තාමනේ අයියෝ වයස කීයද 28යි බක්මයි අකුරු ගහන්න ඕන කාලේ ඔව් හොඳම හොඳ මේ මේ හැබැයි මහාන වෙන්න බෑ මම එකක් කියන්නුනා අපි හරෝ මේ හොඳේ උන් ටික ඔක්කොම මහාන වුණාම දෙව්දත්තරලයි ශාසනය තමයි ගැටෙන්නේ හොඳ දායකයෝ නෑ අපිට උන් දාන ගෙනාවත් බැන බැන යනවා දන් දුන්නත් බයිනෝ හොඳ මිනිස්සු අපිට අඩුයි ඒ නිසා රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවායි පතමින් හැම මේක සෙල්ලමක් නන් නෙමෙයි මේ මේ වැඩසටහන වෙලක් අයින මේ වයර් රැදගෙන ලයිට් ඇදගෙන බොහොම ආදරෙන් හැබැයි එක දියක් කියන්නම් මේ කොල්ලෝ පින්කමක් කරලා හෙට ආසාවට මාතර බීච් එකේ ගිහිල්ලා බියර් එකක් බිව්වම මම බයින්නේ ආම්දුර ඒ දන්නවද ඊට වැඩිය නරක වැඩ කරන මිනිස්සු බොරුවට 32 රෑ සුදු වෙනන් ගිහිල්ලා මල් තියලා ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලන්ගේ 2017 සාර්ථක වෙන්න කියලා මේ දරුවෝ මේ දරුවෝ අනිවාර්යෙන් වැරදි කරනවා මේ තරුණ પરම්පරාව හරි මේ තරුණ પરම්පරාව හැමතිස්සෙ මේට මේට එළ වෙනවා ඒ වැරදි කරනකොට ඒ තරුණ પરම්පරාව රකබලා ගන්න තමයි වැඩි හිටියෝ කියලා කට්ටියක් ඉන්නේ හරිනේ අර සීයලා ඉන්නවා දැන් බබාලා වගේ ආච්චි දැන් ඇව්ව කියයි පැන්න වෙලවල් වෙලවල් ගන්න ඔව්
අනේ මේ ඔරවන් ඉන්නත් එපා ඔරවන් ඉන්නත් එපා ඔරවන් හිටියොත් දෙන්නේ දෙනවා දෙකක් කොටුහාඳුරෝ කවුද කියලා දන්නවනේ ඒ දන්න හින්දා මේ ඊළඟට කියනවා කුණුවරප කියන්නේ ඇවිල්ලා ඉන්න ඉතින් කොස් ගහට දෙල් ගහ කිව්වොත් කුණුවරපයා කරන දේ කිව්වහම කරන දේ දැනෙනවා රිදෙනවා වැඩි මම කියන දේ මට වැඩි හොඳට මේ රත්තරන් හාමුදුරුවෝ කියන්න දන්නවා හැබැයි කියන්නේ මේක ඉන්නෙපෙයි මං මේක කියලා අද කොරහාත් බින්දගෙන කෙලින්ම කොළඹට යනවා බන පටන් ගන්න කලින් කියන්නම් ජනවාරි 8 ලබන ඉරිදා මිල්ලනිය තරුණ කැල මිල්ල මේ මිල්ලනිය කියලා එන්නේ අර ඇතා මිල්ලා ඇතා ඒක නම ඉන්නේ රක් ගාලේ එකයි මේ මේ 6 මේ අයගෙන් 60 දෙනෙකුට චාන්ස් එකක් එනවා අටපිරික රන් කොළඹෙන්ද ලබන ඉරිදා අටවෙන්දා හැබැයි නිකන් නෙමෙයි එන්නේ මං හැමෝටම දෙන්නේ අඩි දෙකමාරේ කරඬුවක් මං මෙහෙට දෙනවා අඩි තුනමාරේ ධාතු කරඬුවක් අපච්චි වෙනුවෙන් කොහෙටද ඔක ලඟදටද නෑනේ ආ පන්සල් සාඩු කියන්න හරි බොම්පින් අනේක වාරයක් පින් දැන් පිරිත් නඩේ ඔයගොල්ලන් කීයද පිරිත් පටන් ගන්න 8යි 11යි 10ට ඔව් මේ කොයන්නේ කො ඕ ඕ ඕ කොහෙද යන්නේ වඩන වඩන වඩිනෝ වාඩි වාඩි ඔය තමයි ඊළඟ අමාරු සුරුට්ටු ටික ඔව් සාදු කියන් නමස්කාරය කියන් නෑ 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 ඕක නිකන් මොකක් නිකන් සුනාමිය නෝ වගේ ඇයි ඇයි දෙරණ ඩ්‍රීම් ස්ටාර් සුපර් ස්ටාර් ඔය එක එක තරංග වල කතෝලික පිරිල් ළමයි මේ ඔය ඉස්සරහට එන්නේ ඒක රහසයි තියෙන්නේ අපිත් එතන හිටියා අපි එතනින් පැන්නා ඒගොල්ලන් පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ඉන්නවා අපි අය දහම් පාසලේ භක්ති ගීතෙත් නැහැ ගාථා ටික හරියට කියන්නෙත් නැහැ දැන් නැගින්න බාන පිරිමියත්තු ටික පිරිමියෙක් කියලා ෂුවර් නම් නැගිටින්න පුළුවන් ඔය කට්ටිය මේ පැත්තට මෙතන ටිකමන් සංගීතායක මණ්ඩලයේ කට්ටිය මෙහාට එන්න. නැමෙන්ගෙන මෙන්ගෙන. ඉක්මන් කරන්න. අනිත් පිරිමියත් ඔත් එන්න. මේ කඩන් වැටෙන්න නැති වෙයිනේ. හරි. මේ පැත්තටත් එන්න. එන්න. ඉක්මන්ට මයි ගාවට එන්න පුළුවන් කට්ටිය එන්න. ඔව්. ඔව් වාඩි වෙන්න. අර පැත්තේ පිරිමියත් ටික ඔක්කොම ඉස්සරහට වහන්න එපා ඉස්සරහා. මෙහාට එන්න මෙහාට එන්න. මෙහාට එන්න. ඔව් අර කට්ටිය පේලිය දිගට එන්න තාත්තලා ටික අරෙන් ඉස්සරහට එන්න ඔදෙන මෙහාට එන්න ඉක්මන් කරන්න මෙහාට එන්න මේ පැත්තට එන්න මෙතන පේන්න මේ පැත්තට එන්න ඔම් ඉස්සරහට එන්න තාත්තේ අර එනකන් අර දිගට එන්න ඉක්මන් කරන්න ඔම් ඉස්සරහට එන්න ඔය පිටකාකා ඉන්න එපා ඔක තමයි පුරුද්ද පිටකාගේ තමයි හැමදාම කරන වැඩේ ඉස්සරහට යන්න අර පැත්තට එන්න තාත්තලා හරියට එන්න අර දිගට එන්න ඕම ඉස්සරහා දිගට ඉඳ ගන්න ඔය පොඩි දෙනා නැගිටින් මෙහාට එන්න මෙහාට එන්න ඕම දිගට ඉඳ ගන්න ඕම දිගට හොඳ තාත්තලා අම්මගෙන් අහුව කියයි විස්තරේ හරි යාන්තම් ඇති දැන් අර ඈත ඉන්නේ පිරිමි පිරිමිත් නෙමෙයිද ගෑනුත් නෙමෙයිද ඒ මොක්කුඩේ හරි ඔව් කකුල් අතපය ලස්සන නවල ඉඳ ගන්න හරි දැන් මෙන්න දැන් ආයි අපි හාරේ මට ජීවිතේට ගෑනු පඩයක් හැදෙන්නේ නැහැ ඒ පිරිමි ටික ඔක්කොම වට කරන් ඉන්න ඔය කටි උඩට නැගි හරියට යන සුදුරේ දයින් කර තව එහාට යන්න එහාට පස්සට යන්න මෙහාට එන්න අර අම්මලව පේන්නේ නැහැ මට මෙහාට යන්න ඔව් ශේෂ වගේ නංගිලත් ඉන්නවා තාම මෙහාට එන්න අප්පා සිංහල තේරියමා
කනුවදින්න එපා මේ කොළු පැල ඊට පස්සේ හරි සාදු කියන්න දැන් අම්මේ මෙන්න මේක මතක තියාගන්න මේ ඔක්කොම ගොඩක් අය ඉන්නේ ගමේ අයනේ මේක ලොකු ගමක් පවුල් 400ක් ඊටත් වැඩි 400ක් සුනාමියට ආවනාද අයියෝ ආදාන ටිකක් ගන්න තිබුණා දැක්කස් හැබැයි අපේ වු සුනාමියට ආවුණා නෑවේම ආවුණා ඥාති ආවුණා යාළුවෝ ආවුණා ඒ වෙනුවෙන් තමයි මේ පිංකම් කරන්න මේ ආයනවා ඔය ඉතින් අහගන්න තමයි ඉතින් හදන්නේ මේ මේ මේනෝ මේ කොට මේන 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 මම මඩක් අමාරු සුරුට් වාඩි නොතනේ hina වෙන්නේ වාඩි බලන් හිටිය මං අතන මේ 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 උන්ට මොකෝ කියන්න එපා මුන් ඊළඟ ජනාධිපතිද දන්නේ නැහැ අගමැටිත් දන්නේ නැහැ ඊළඟ පාතාල ඔක්ක වෙයිද දන්නේ නැහැ දැන් පරිස්සමෙන් පොඩි උන්ගේ ගණ දෙනු හරි යුද්ධෙන් යුද්ධෙන් කොච්චර නැති වුණාද අපේ රණවීරෝ දන්නවද අද මේ චෝටි චෝටි දවඩයක් තියෙනවා මේ මේ ගමේ ඉන්න රණවීරු අම්මලා 6 දෙනෙක් හරිනේ 6ක් ඉන්නවා ඒ අම්මලට බුදු පිළිම 6ක් තියෙනවා බෑ අද නෙමෙයි ඒක දෙන්නේ 8 වෙනිදා මොකද අද ඒක ගන්න ගියාම මේක වැඩි ඉවර කරලා නැහැ අර මේ පොඩි පිළිමයක් දෙන්න බෑනේ දෙන එක හොඳට දෙන්න ඕනේ නැත්තම් පොඩි ආහාර සාමාන්‍යයෙන් දුන්නොත් දානේ ලැබෙයි නිදානේ මේ මටද පොත කියලා ගෙනියන්න මටනේ මේ වගේ පොත් ගබඩාවක් බෙදුවා මාස 3ක් එකතු කරපුවා තවත් බෙදෙනවා පොඩි උන් එනවා පොඩි හාඳුරෝ පොත් ගෙනියන්න ආවේ කියනවා ඉතින් අරුන් අතකට පුරවගෙන අර පොඩි පොත් අතර පහක් දෙන්නේ CR පොත් දෙකක් සාමාන්‍ය 120 පොත් අටක් පිටු 48 ලොට් එකක් දෙනවා ඉතින් පටවන් යනවා පංගුවක් අම්මලා ඉන්නේ ලැජ්ජයිනේ සක බඹරුවේ ගෙදරට වෙලා ඉන්න පොඩි එකක් කුලප්පු කරලා යවනවා ඉතින් මන් දෙනවා පොඩි උන්ගෙන අපේ ලෝකේ ඉතින් බොහොම ආදරෙන් සතුටින් ඉන්න හොඳින් ඉන්න හැබැයි 2016 අවසන් රාත්‍රී 2 හරි දැන් 2016 අවසන් පැය 24ට තව පැය 5ක් නැත්තම් 4ක් තියෙන හොඳින් ඉන්න සන්තෝෂෙන් ඉන්න ජීවිතේ දිනන්න අම්මේ බොහොම ආදරෙන් මේ මෙතන ඉන්න වයසක කට්ටිය ලාස්ට් 31st නයිට් ද දන්නේ නැහැ. ඔව් සුටුස් ගාලා එන්ජුන් අවටි දන්නේ නැහැ. ඔව් ඕන දෙක රෙඩි පිට ඉන්න හරි. තරුණ අය කියලාත් නැහැ බුටුස් ගාලා බයිසිකලේ යපනෝ ඩෝන් ගාල් ලොරියේ ඉවරයි බඩු. ජීවිතං අනියතං මරනවා කියලා විශ්වාසද? අතුස්සන් බාන්න මැරෙන්න බය නැති අය මන්නම් මැරෙන්න බය නැහැ. අතුස්සන් අතෝසන් අර ගේන T56 වෑන් එකේ තියෙන ඔක්කොම පරපර ගාල් තියලා දාන් ඩුවයි 10 ගහලෝගන් රෙඩි ගහලෝගන මැරෙන්න බයයි කවුද මැරෙන්න බය නැත්තේ මැරෙන්න බයයි ඇත්ත කතාව ඒකයි හැබැයි මුස්ලිම් මිනිස්සෙක් මේ ළඟදී මට පන්සලේ දී කියනවා පොඩි හාර ඕගොල්ලන්ගේ කට්ටිය බුදුහාන්ට ආදරේ නැහැ මාබ්බල මොකක්ද යකෝ මේ කියන්නේ අපිට රං ආදරේ නැත්te කවුද බුදුහාමරන් එයා කිව්වේ ඕගල්ලන් බුදුහාමරන්ට ආදරේ හැබැයි බුදුහාමරන්ගේ ධර්මයට ආදරේ නැහැ ඒකයි වැඩි බෝධි පූජා බණ පිරිත මේ ඔක්කොම කියනවා හැබැයි දයාව කරුණාව මෛත්‍රිය නැහැ තව දෙයක් කියන්නේ දැන් මේ සංවිධායක මණ්ඩලේ ඉන්නවනේ දැන් නම් ඉතින් හෙට බැනුම් බැනුම් ආන්න බලන් හිටපල්ලා කොල්ලෝ ඈ ඒකේ කතා දෙකක් නැහැ ඒක තමයි සිංහලකම ඉනිච්චර හිතන්න එපා ඉතින් අනේක මාරයක් පින් දෙන ගමන් 2016 කියන අවසාන බණ මේ වෙනදා නම් 32 රැය බණක් බාර ගන්නවා මෙවර එහෙම බණක් බාර ගන්න විදිහක් නැහැ මන් දැන් ලොකු තැනක් හදලා තියෙනවා ඉතින් එතනට කට්ටි එනවා ඉතින් 32 රැය බණව අදත් මේ ලැබුණොත් මේකත් නැති වෙයි නැගින්න බාන රණවිරු පවුල් වල අම්මලා 6 දෙනා එකයි දෙකයි තුනයි හතරයි හතරයි පහයි හයයි අම්මද ඔය අම්මලා 6 දෙනා හරි පින්වන්තයි හැබැයි අම්මලා 6 දෙනා වෙනුවෙන්
අඩි 1මාරක් කුස බුදු පිළිමේ මං වැංජන 32 පූජ කරන බෝධි මල්ලාසනේ උඩ තියලා අපි කරඬුවත් එක්ක පූජ කරනවා හරි අමල බොහොම ගෞරවයෙන් ඒක ගෙනල්ලා ගෙදර වත්පිළිවෙත් කරලා බොහොම ආදරෙන් හොඳින් පින් දෙන්නයි කියන දේ මතක් කරනවා බොහොම අහිංසක අම්මලා හැම මතක තියාගන්න මේ අම්මලා ජීවිතේ මේ සල්ලි වලින් පුරවන්න බැරි දෙයක් තියෙනවා ඒ තමයි තමුන්ගේ දරුවා මම බොහොම බොහොම මේ 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 අද ඔය කෑ ගහන පංගුවක් දේශපාලඥයෝ යුද්ධ කියලා කෑ ගැවුවට ඔවුන් වවුනියාවෙන් එයාවට ගිහිල්ලා නැහැ අපි 1996 ඉඳන් යුද බිමේ එහෙනම් අම්මේ හැබැයි මතක තියාගන්න හොරපොල් කඩන්න ගිහිල්ලාවත් ගෑනු පස්සේ ගිහිල්ලාවත් හොරකමේ වල්කම ඔය ගිහිල්ලාවත් නෙමෙයි මැරලා තියෙන්නේ යුද්ධෙන් පැනලා ආපු කට්ටි ඉඳිද්දි තමුන්ගේ පුතා බිහිවු පොළවට නයන වෙන්න ඔහුගේ ජීවිතේ දන් දුන්නා ඒ ආදරණීය පුතු බුදුන් දැක නිවන් දකිත්වා කියලා සාදු කියම හැමෝම වාඩි වෙන්න දැන් මිල්ල ගහවිය තරුණ කැල සභාපති කව සභාපති එහෙම පෝස් නැද්ද මේකේ නෑනේ ලොකු ඩයා කොච්චරිනද කට්ටිය අතෝසන් බාන සංගීතයක මල්ලේ වයස කී වයස අර වයසට කියලා නෑ 50 වුණත් දැක්කනේ අන්න එක තමයි කියන්නේ ඒ තමයි හරි වැඩි හිටියා කොල්ල වැඩ කරන තැන අපි පොඩි කාලේ සීයා ඉන්නව තුවා එදාගෙන පච්ච කියන්නේ අර අර අපේ හීම් බබා සීයා වගේ කොල්ල ටිකක් තිය කියන බුලත් ටික ගා මොනාරි පට ටිකක් ගේ කියනවා ගෙදර යන්නේ අර කොල්ල දිරිමත් කරන්න ඕන නැත්නම් මේවට කඩා කප්පල් ගන්න හොඳ නැහැ අචර පන්සලේ තියනවා මේවා එහෙම නැහැ මියා තව දිරිමත් කරන්න දැන් හෙට තව කොල්ල ටිකක් පන්සලේ පින්කමක් කරන ඒකටත් යන්න හයිය දෙන්න මුං අසරව කරන්න එපා බොහොම ආදරෙන් සතුටින් ඉන්න හොඳින් ඉන්න ජීවිතේ දිනන්න දැන් මෙතන බලනවා අර රොසලින්ගේ කොල්ලත් ඉන්නවා මගේ බලපංකෝ පඬිතකම් එයා ගෙදර එකත් ඉන්නවා බලපං මොගේ හැබැයි මෙතෙන්ට එව්වේ නැති කොල්ලෝ ඇති ගෙවල්ලෝ තියාගෙන බබාලා වගේ ඒ ලෙවල් ක්ලාස් යවලා අම්මපත් එක අතට දීලා ගෙදරින් ඩොට්ට බස්සන්නේ මතක තියාගන්න ඕක තමයි බැන්දාට පස්සේ අම්මට එම ගාලා ඩොට්ට දාන්නේ ඒ සමාජගත කරලා නැහැ හරියට හරියට දරුවා සමාජගත කරන්න අම්මේ තාත්තේ මම පුංචි කාලේ නම් හැම මිනිස්සෙක් මාස්ටර් කරලා තියෙනවා පාතාලේ කුඩුකාරයෝ ගංජකාරයෝ මිනිමරුවෝ පොලිසියයි අමුදාවයි ඒත් මං හරියට හිටියා හොඳින් ඉන්න සන්තෝෂෙන් ඉන්නයි කියන දේ පතමින් අටහමාරයි අසිකුරාදනේ අවසන් සිකුරාදා බොහොම පිං වැස්සකුත් වැස්සනේ ඊයේත් වැස්සද අද වැස්සා අනේ හයියෙන් වැහපංකෝ පණේ ඉක්මන්ටි වැඩ කරන්න පුළුවන් ඊ වරපරණ රෝඩ වැස්සා බොහොම පිං රටට වහින්න ඕන මොකද මේ වැස්සා අවස්සයි රටට වහින්න ඕන පැත්තට අයින්නේ කොළඹට වහින්න ඕන පොළොන්නර රෝඩ අනුරාපුර මේ දකුණ වහින්න ඕන මේ දකුණනේ एम्बिली पीटी डाकुन टाइट दे नहीं नहीं नौना कमिंग यहाँ टर चपर का मोड अबे एम्बिली पीटी फॉर वाल डाकुनी की लगी आने ऐ दानव दे डाकुने ये तरंग वाटी ना मारे ने अबे बेंतर कांगे यहाँ एक एक का तीसरा से कांडे पागी लगी आन ऐ मने मैंने मेका ही रहा से පලාත් නමයක් තිබ්බොත් දකුණ එක කඩාගෙන යන්නේ එක යනවම තමයි. ඌ රවට්ටන්න බෑ. බොක්කේ තියෙන දේවල් කියන්නේ නෑ. ඉලක්ක හරියට දිනනවා. කම්මැලි නෑ. බොහොම ආදරේ. එහෙනම් යාපැත්තේ කට්ටිය කතා කරනවා කෑ ගහන්න එපා.
එතනම් කෑ ගහන්න එපා පුතේ. දැන් සිල් සමාදන් වෙන්නයි යන්නේ. සිල් අලුත් කරගන්නයි යන්නේ. සිල් අලුත් කරගන්න ඕන බණ අහන්න කලින්. නිකන් දෙන වාලේ පන්සිල් ගන්න එපා. සීලය අලුත් කරගන්න. පන්සිල් සමාදන් වෙන්න හොඳට කොන්ද කෙලින් තියන් නල්ලට අත් දෙක අරගෙන নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සිකාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සිකාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සිකාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සිකාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදඨාන වේරමණී සිකාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග මොකදම් ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
කත්තබ්බං කුසලං චරිතබ්‍රම් බ්‍රහ්මචර්යං නත්ති ජාතස්ස අමරණං සාදු 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 2017 කොටුවේ පොඩි හාමුදුරුවෝ ඕගලංගේ හාමුදුරුවෝ මේ මාසේ 29 වෙනිදා ලංකාවෙන් නික්ම යනවා හැබැයි ආයි එයිද නොයිද කියලා කියන්න බෑ ගොඩක් හාමුදුරුවෝ මට බැන්නා හම්බ කරනවා කියලා කුණුහරප කියනවා කියලා පංගුවක් මහාලුකු බෞද්ධයෝ කියන අය බැන්නා ටීවී චැනල් වල බණ කියන හාමුදුරුවෝ බැන්නා හැබැයි මං අද ඒ සියල්ලටම උත්තර දුන්නා 23 24 පින්කම් දෙකෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පුතුමා ජනාධිපතිතුමාගේ බෑන එකිනෙකී අතිවිශාල පිරිසක් ආවා හැබැයි මං එදා තමයි ප්‍රසිද්ධියට පස් කරේ මේ මාසේ 29 වෙනිදා මම වකුගඩු දන් දීලා වසර 21 සම්පූර්ණ කරලා අක්මාවේ භාගයක් දන් දෙන්න ලංකාවෙන් නික්ම යනවා. ඉතින් ලබන අවුරුද්දේ වෙසක් මාසේ එක බණක්වත් කියන්නේ නැහැ. ඒක දැම්ම කියලා තියෙන්නේ. බණ කියන එක මගේ ජොබ් එක නෙමෙයි. හැබැයි ආරාධනා කරන්න ගිය දරුවෝ දැක්කා මේ ලංකාවේ පුංචි මිනිහට කෝටි 3ම ආරක් විතර එකතු කරලා සම්බුද්ධ ශාසනය දියුණු කරන්න පුළුවන් බව අපි ලෝකෙට පෙන්නවා සියක් නම දානේ අටපිරි කරගෙනකොට මුදල් පරිත්‍යාග කරනකොට ලොකු ලොකු වෙන්ජන උස්සන් එනකොට ගමේ අහිංසකම ඇඳුමක්වත් ගන්න බැරි දුප්පත්ම මිනිස්සයත් අඟුලු කොළ මැල්ලුමක් හදන් ඇවිල්ලා හාරුගොල්ලන්ට පූජ කළා මේක අද තිබිය යුතුයි මේක නැතු වුණොත් මේ ශාසනය වැටෙනවා මේ ගමේ දුප්පත් මිනිස්සු පොතස් මිනිස්සු සල්ලිකාරය පරම්පරා මිනිස්සු පරම්පරා බලය මේ ඔක්කොම තියෙනවා හැබැයි මතක තියාගන්න ලංකාවේ කෝටිපතිම ගෑනුෙක් කෙනා මේ ලෝකෙන් ඊයව සමුගත්තා මිලින් ආසමති පාලමැතිනිය ඇයට පින්දිය යුතුමයි මිට අවුරුදු 20කට විතර කලින් ඔයගොල්ලන් හොඳට දන්න බුද්දිස් චැනල් එක කොළඹ ඒක යහපැත්තේ තමයි මේ ලංකාවේ භාවනා විකුණම් කන්න ඇති තැන තියෙන්නේ භාවනා ප්‍රයිවට් ලිමිටඩ් නේ ගොඩක් තියෙන්නේ දැන් භාවනා විකුණම් කන්න ඇති විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඔයගොල්ලන් ඉරතිහා ගිහිල්ලා කිව්වොත් හාරිස්පත්ති අරිවංශා ලංකාර නායකහර වැඩි හිටිය පන්සල අපි ඉතින් ඔතන ගිහිල්ලා ඉන්දියාවේ වගඩු දන් දීලා ඇවිල්ලා හිටියා මාස 3ක් ඉතර. ඉනකොට මිලන ඕන ආවා. දානේ අරගෙන. ඉතින් කවුරු හරි මං ගැන කියලා ඔය පොඩි හාර රටින් දන් ආවස්ස බෙහෙත් වගඩු දන් දීලා කියලා. 10 කොළ පහක ඉතින් සල්ලි දෙන්න තහනම් ආවරු ගොල්ලන්ට. මිටි මොලවන් ඇවිල්ලා පොඩි හාර මේක තියාගන්න බෙහෙත් ගන්න කියලා ගියා. හැබැයි තුමියගෙන් මේ අවුද 20ටම මං කිසිම දෙයක් ඉල්ලල් නෑ මගේ තැනට. ඉල්ලුවා නම් දෙනවා. හැබැයි මං පෙරේදා මලගෙදර ගියා. ගිහිල්ලා දරුවෝ ටික ඔක්කොම එක ළඟට අරගෙන ඔය සුමිතී පාල මහත්තයෝ ඔක්කොම තිලංග කතානායකතුමා ඔක්කොම අරගෙන කාටවත් ඇහෙන්නේ නැති වෙන්න මව්පිය වන්දනාව කරලා මං නික්මා ආවා. මොකද ෂෝ එකට යන්න ඕනේ අත්තමට යන්න ඕනෙත් නෑ යුතුයකම ඉෂ්ට කරලා හොඳටම ඇති. හැබැයි මම ඇය වෙනුවෙන් ජනවාරි 26 වෙනිදා මාසක් පිරන දවසේ අපි දානයක් දෙනවා පන්සලේ. අපිට දෙන්න පුළුවන් ඉච්චර ඇය වෙනුවෙන්. අයි මුකුත් දෙන්න බෑ. ඒ නිසා හරියට වැඩ කරන් බොහොම ආදරෙන්. නායකහරු පින්කමට වැඩියා. පූජාව තිබ්බා. හරිනේ? පළවෙනිද අනිවාර්යෙන් හවස පන්සල් උදේ පන්සල් යන්න ඕන. බුලත් අරංගිල හාවන්ට වඳින්න ඕන. බොහොම ආදරෙන්. ඔය හන්දි ගානේ බයින පංගුවක් පිරිමින් ඉන්නවනේ. පන්සල් ලොකු අහරු ගන්න බයිනවා. අපෝ බයිනවා. මන් දන්නේ නැතුව ලොක්කාංගේ වැඩ. එතකොට එකම දෙයයි මං කියන්නේ. මං මුකුත් කියන්නේ නැහැ. අනේ බනින්න එපා. ඔය ෂූට් එක දෙන්න මට. මේ ෂූට් එක දාගන්න ඔයා. පිස්සු.
ජීවිතේට මේක ඇඳන් ඉන්නේ නැහැ පන්සලේ ඔප්පු ටික කවුද බලාගන්නේ එයා කුමරුදලා කවුද බලාගන්නේ එයි ඔය කිව්වට පන්සලට දාලා මේෙන් කියලා එපා මේ ශාසනේ මේක අපේ බොහොම ආදරෙන් මම එක දෙයක් කියන්නම් මම බොහොම ආදරේ ශාසනයට මේ සිවුර තමයි මගේ මහා ආභරණය මේකෙන් ආපු ගමන බොහෝ දැන් නම් ඉතින් මේ පොඩි ආන්ට වයස විසි දෙකයි ෂු මම බැන්දා නම් මගේ පුතා වගේ හෙයි මට අද ඉතතර යාට 22යි මන් නම් ඒකෙන් බේරුණා බැන්දානේ ආයි බඳින්නේ නැහනේ කරන්ට් දෙනවා වගේ ආයි බඳින්නේ දැන් ඉන්න ගෑනුන්ට සසසම ගෙනාවත් මඩේ නැක් කියනවා දැන් ෂොපින් අරන් යන්නකෝ අද මාතරේට උදේ 31 උදේ 6 ඉඳන් රෑ 6 වෙනකන් ෂොපින් කරත් ආයි 4 කියයි තමන හරි අඩුයි කියලා බොහොම ආදරෙන් ශිවන්නේ වගේ ගෑනු ඉතින් අපිට හම්බෙන්නේ නැහැ කවදාවත් ශේෂ වගේ උන් තමයි හම්බෙන්නේ ඔව් ලොක්ක බලනා වගේ කී 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 ගන්නෙ ඔව් හොඳින් ඉන්න සන්තෝෂෙන් ඉන්න ඔබ මා මේ හාඳුරු අපි නායක හාඳුරු මේ හැමෝටම ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න ඇති කවුරුත් නැහැ හැබැයි ප්‍රශ්න තියෙනවායි කියලා ජීවිතෙන් පලා යන්න බෑ මේ දැන් වෑන් එකෙන් බයිනකොට ප්‍රවෘත්ති වලට යනවා මිනිහේ ගෑන්ට ගිනිතියයි ගිනිතියලා කොච්චර පවක්ද පවුල පැත්තකින් තියන මිනිස්සෙක් මිනිස්සෙක් ගිනිතියන්න සසර කොච්චර පවක් තියනවද ඒ හින්දා බොම ආදරෙන් මේ ගමේ ඇත්තෝ සන්තෝෂෙන් ඉන්න ඉරිසියා කරන්න එපා ක්‍රෝධ කරන්න එපා වෛර කරන්න එපා නූල් පන්නන්න එපා හුණියම් කරන්න එපා තෙල් ලිහින්න එපා හරිනේ ඉස්සර පැන්නුවෝ පැන්නුවා තමයි ඒ තැන්වල බෙර කහපු කට්ටිය දැන් මේ දේවාල දාන් ඉන්නවා අන්න ඒකයි වැඩේ වෙලා තියෙන්නේ සාස්ත්‍රය දන්නේ අපි අපි දන්න ගෙදරක අයියා යක්කයි තරහ වුණා මම පොඩි කාලේ මට අම්මා කිව්වා පුතේ මේ දෙන්නගේ කෙස් ටික ටික එකතු කරලා ඕන දෙන්නගෙම මේ දෙන්නා යාළු ගන්න දේවාලයකට ගෙනියන්න තියනවා කියලා අතෑරපන් කොහොම හරි ඔව් ඔව් එතකොට තමයි දෙන්නේ අම්මට මං අල්ලගෙන ඔව් අර කෙස් ටික අයියාගේ යක්කගේ කෙස් ටික අරන් ගිහිල්ලා දේවාලයකට දුන්නා දැන් කපුවත් මලා දැන් වයස ගිහිල්ලා කෙසුත් නැහැ දැන් ඒ දෙන්න වෙන් වෙලා දරුවන්ගේ දරුවොත් කසාද බැඳලා තාම යාළු කාණ්ඩ බැරි වුණා කෙස් හරි ගිහිල්ලා නේ හරි අසනීපෙන් ඉන්නේ මේ හිටියට කොල්ලා වගේ හිටියට 44 මේ ජාමි ළඟදී ජාල බැනකට ගිහිල්ලා කෙල්ලෙක් කැවුවා මේ ඒ ගෙදර ඉතින් අර ගම් වල වගේ නේ කොළඹ බණ හරි විකාර බණ තියෙන්නේ ලයිට් දානවා යායට ඊට පස්සේ වීඩියෝ යරවයි මෙවයි විකාර කරලා තියෙන්නේ මේ ඉතින් ගෙදරක තිබුණා ගිලම්පස ගන්න ඉතින් පොඩි ආරු බෝධි පූජාව තියෙනවා ගොඩක් සෙනග පණිවිඩ දෙකක් යවුවා ඉක්මන් කරන්න කියලා පොඩි එකාට ඉතින් එච්චර සෙනග ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ ඉක්මන් කරන්නේ අනේ ලස්සන ඕනේ කුයි මහත් එකුයි කෝල් එකට ආන්සර් කරන්නේ නැහැ ගෙදර යන්න තියෙනවා ඔව් ඊට පස්සේ ගෙදර ගියාම මාට්ටිය දෙයි කියලා මම හයේ ෂොට් ටෝකෝයිද ගියේ කියලා බනහන්න කියලා හරියන්නේ මින් දැන් අර ගෙදර නෝනා හරි ලස්සන ඔසරියක් එයි මැඳලා අර කෑලි තුනේ ඔසරිය ඇඳලා තිබ්බේ රෙද්ද රෙලිටි ගොඩින් තියනවා රෙද්ද යට ගහ ගැට ගහනවා නෙරිය ගැට ගහනවා කල්ලි කෑලි තුනේ ඔසරිය මාට්ටියත් ආවා ඉතින් සර කලිසමක් ඇඳලා ෂර්ට් එකක් දාලා දැන් අයියෙන් කිව්වා සුදුදුව ගිලම්පස ගේන්න කිව්වා පත්තසිරි බැරල් එකක් අය කෙල්ලෙක් එනවා දැන් ත්‍රී කෝට් එකක් ගාලා ඈ සුර පප්ප කලිසම ඇඳලා චීන බකට් එකක් වගේ එකක් දා මේ සුදුදුව එනවා දැන් සප්නාගෙන ඇඳන්ම විතර ඇති දැන් මේ ගියාව බඹර තරක්කේ වගේ ආවා පිස්සු ඩයල් එකක් ගන්න ඕනේ ඌරට කොණ්ඩි කට්ටක් එහෙම ගාලා අනේ සාදු හරි ලස්සනයි අප්පා අම්මා මේ හරි ලස්සනයි අම්මා සාදුගේ පිම්පල්ස් නැහැ නේ සාදු මොනවද පාවිච්චි කරන්න කියලා ඔව මගෙන් මට නේද
මංකො සන්ලයිට් ගාලා 120 කෝලෙන් කපනවා කියලා. මේක තේක තියලා දිව්වා. මේ ඕවද අහන්න ඕන අපෙන්. මුන්ට මොංගල්ද දන්නේ. අන්න ඒකයි. සාසනයක ගඳුනු කරන්න දන්නේ හරියට. දැන් මේ නායක හැබැයි මතක තියාගන්න මේ පොඩි හාරවන්ගේ වැරදි නායක හන්ට කියන්න එපා. නායක හන්ගේ පොඩි වහන්නට කිය පව පුරව ගන්න එපා. හරිනේ? බොහොම ආදරෙන්. මේ කොල්ලෝ ටික පොඩි හාරෝ යාළුවානේ. හැබැයි යාළුවා කියලා කරේ නගින්න බෑ. පොඩි නයා කෑවත් මැරනවා. මානයා කෑවත් මැරනවා. පව පවමයි. නෝ හොඳින් ඉන්න ඕන. මතක ඇතිනේ ලොක්කො ටිකනේ ඒ කාලේ ටීටර් ගාගෙන ලාම්බු තෙල් පෙට්‍රෝල් මැස් ගාගෙන ජෙනරේටර් පත්තු කරගෙන සති පූජා තියාගෙන නටපු නාඩගම් පන්සල් ලදා ගන්නනේ. හරිනේ? මතක තියාගන්න ගමේ පන්සලට සිංහලෙන්ම කියනනම් කෙලින්න දෙන්න බෑ අපිට. ගමේ මිනිස්සු අටපිරිකරක් පන්සලෙන් අරන් රුපියල් 1000ක් පූජා කරන්නේ හාරුවන්ගේ පොකට් එකට වැටෙන්නේ නෙමෙයි. ඒ රුපියල් 1000 28 1000 එකතු කරලා ඒකෙන් සිමින්ති ගෙනල්ලා කපරාදුව ගහනවා. හරිනේ? ලොකුවට මාධ්‍ය තිබුණාට ලොකුවට කතා තිබුණාට ලොකුවට බලය තිබුණාට ගමේ පන්සලට ගෙලහන්න හොඳ නැහැ. මේගොල්ලොත් යනවා මේ දැන් ඔය මාතර පැත්තේ තිල් ගන්නේමනේ යන්න යන්න ඔක්කොම යන්න හොඳට යන්න ගිල්ල ගමේ පන්සල වහලා දාන්න සුද්දාගේ ගැටේට හවුෙන්න එපා. හරිනේ? සුද්දටත් කරන්න ඕනුනේ ඒක. ගමේ පන්සල වහගත්තා නම් මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. නැගින්න බාන්න සිල් ගන්නයි සිල් ගන්නයි හැමෝටම සිල් ගන්න බෑ. සිල් ගන්නයි නැගිටින්න 8:35යි. හරි තාත්ත වාඩි වෙන තාත්තලා ටික වාඩි වෙන තාත්තල වාඩි වෙන තාත්තේ සිල් ගන්න අම්මල නැගිටින්න. මේ ගම් ගොඩක කට්ටි ඉන්නවද මෙතන? ගම් කීයකද? පොඩි පොඩි ගම් අල්ලපු ගම් ලොකු ගම මිල්ල ගහවිල පවුල් 500ක් එච්චර නෑ. හරි ගමේ පන්සලේ සිල් ගන්න යත උස්සන් කොයි හරි ගමන්නේ ගමේ පන්සලේ ෂුවර්නේ. හරි අතපාද දාන්න ගමේ පන්සල දාන ගෙනියන අය අත උස්සන් අතපාද දාන්න. හරි ඔය ඇට නැති දිව ඉඳ ගන්න එපා තාම මේක ඇට නෑනේ. මේක හරි නපුරුයි. මේ අපායන් තියෙන ළඟම ෂෝට්කට් එක. කිසිම දවසක ගමේ හාමුදුරුවන්ට බැනලා නෑ ගෑනු ජෝඩු කරලා නෑ කතා හදලා නෑ හොරා කියලා නෑ. එහෙම කියලා නැත්තම් ඉඳ ගන්න. අම්මෝ පොඩි එක ආච්චි දියා බලනවා. පොඩි එක අනේ දන්නේ වැඩි දානේ උයාගෙන යනවා. අම්මෝ කන්ද නැගගෙන යන්නේ වැඳ වැඳ යන්නේ. ගියාම නෑ ලොකු ආරේ පොඩි ආර පංචකෝල්ට ගිහිල්ලා නැත්කින් මේ අක්ක එකෙක්වත් නෑ ආයු යන්නේ නෑ. එහෙම එපා අපිට නෙමෙයි දාන ගියන්නේ. දාන ගියන්නේ බුදුහාඳුරන්ට. අපි වල දාන්න ඉතුරු වෙච්චා. ඒක අමතක කරන්න එපා අම්මේ. මතක තියාගන්න ඒ හාමුදුරුවෝ ෂොපින් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. ෂූටින් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. ඒ හාමුදුරුවෝ දාන වලට වැඩියොත් තමයි ඕගල්ලන්ගේ දායට ඒ හාමුදුරුවෝ වඩින්නේ. හැබැයි මම නම් ඔය බත් ටිකක් කාලා බැනුම් ඇහෙනකින් දැන් අවුරුදු 11ක් නිදහස්. මම කොළඹ පන්සලේ 4යි මගේ තැන 7යි දැන් අවුරුදු 11යි. කොළඹ පන්සල දාන කියන්නේ වරායනුයි නාවික හමුදාවෙනුයි. මගේ තැනට ගාන කියන්නේ යුද හමුදාවේ. දවස් 30ම යුද හමුදාවේ. කොල්ලෝ කොල්ලෝ කන කැමතම අපිත් කන්නේ. හරි හරි ගුණයි. ජරාව නැහැ. උපාසකමෙන් දැන් තෙල් දාන්න ඉතරනේ දැන්. ඔව් මේ ළඟට අට ගිහිල්ලා ආපු ගමන් මං කිව්වා මේ දාන්න පොලොස් ටිකක් උයන් එන්න කියලා. ජැක්කොල බේබි සයිස්ද කියලා ඇහුවා. නේද කියන්නේ මුංගේ හැටි. ඔව් මාත්‍යල මොනා කියනවත් දන්නේ නැහැ. හරියන්නේ නැහැ. හොඳින් ඉන්න. බොරු එපා. ඇත්තෙන් ඉන්න. ඉංග්‍රීසි වචන දාලා කතා කරන සුද්දෝ වගේ. සුද්දා කතා කරන්නේ තුගේ හරි භාෂාවෙන්. යන්නකො තමිල්නාඩුවට දින් දඹදිවෙම ගිය අම්මලෙන් අහන්නකො එක සිංහල වචනයක් නැහැ. එක ඉංග්‍රීසි වචනයක් නැහැ. තඩ්ඩි දෙමළ. වෙන මුකුත් නැහැ.
උන් ගුඩ් මෝනින් එකට තව කෑල්ලක් දාන් ගුඩ් මෝනින් ඩා දැන් මම බලනකො ගුඩ් මෝනින් ඩා කොයිද ඉංග්‍රීසි පොතේ තියෙන්නේ අන්නේ හින්දා දමදිව ගිය අත උස්සන් අතපාල් දාන් එක පාරක් ගිය අත උස්සන් අතපාල් දාන් දෙපාරක් ගියායි ආ සාරි සරණං ගච්ඡාමි අම්මා දන්නවා එහෙම නෙමේ 10 12 පාර යනවා බොම් පිං මහින්ද මහත්තයාට ගොඩක් පිං ඒ දාපු නීතියට මං දේශපාලනේ නෑ සාරි 10 රටිය ගේන්න බෑ කියලා තහනම් කරා ලොකු දෙයක් දැන් බලා යාම යා චින්තනේ අපෝ නෑ මං චින්තනේ නෑ මෛත්‍රියෙත් නෑ මොකෙත් නෑ මං එක කුඩවත් ඡන්දෙ දෙන්නෙත් නෑ බුදුහාඳුර ආවොත් මං කොටි වාසනේ සංගිධානය කරනවා දාන තාප්පලත් එක නෑල පොට सिंहल कमतियागन अपे कमतियागन පාඩිය දරුව අන්ටු ගන්නලා මේ දරුව හරිමග යවලා තමුන්ගේ ආර්ථිකය හදාගෙන ගෙයක් දොරක් හදාගෙන මේ පොඩි උන්ට අනාගතයක් තියලා පාඩුවේ ඉන්න එච්චරයි බොහොම ආදරෙන් හොඳින් ඉන්න කතබ්බං කුසලං චරිතබ්‍රම් බ්‍රහ්මචර්යං නත්ති ජාතස් සමරණං මම තව දෙයක් කියන්න මං වෙන හවුන්නවන් නම් ටක් ගාලා පන්සලට යවනවා හාමුදුරුව පන්සලට වඩින් ටිකක් මට බණ ටික ගියා ගන්න අමාරු කියලා ආරොන්නේ අර අහිංසක චරිතය කෑන්න මේකෙම ඉන්නවද අහිංසක රත්තරන් හාමුදුරුව පද එහෙම හදන්නේ නැහැ හාමුදුරුවන්ට හරි හරිනේ ඇයි දන්නවද මේ තරුණ හාමුදුරුවෝ තමයි තරුණ ගෑල් ළමයි කියලා කතා කරන්නේ වයස ගන්නට කතා කරන්නේ බයයි හරිනේ එතකොට උපාසක අම්මලා පද හදන්නේ මටත් 27 කාලේ ජෝඩු කරා 47ක එක නුවර මං සිවුරු ඇරලා යන්න ගිය නායකන්කත් අට පල්නොත් ඔගේ ගියොත් කියලා ඇයි මං ඉතින් තරුණ වයසේ මාවනේ පවුල එකම එකයි නායකවරු ගුව මේ යන්නේ සිටිය පාඩුවේ අද ඒ කතාව හදපු උපාසක අම්මගේ දූලා දෙන්නම කනවැන්දුන් එලා ගෙදර පරිස්සම්ෙන් දැන් හානවට තරණ ගෑන් ළමයි කතා කරන උපාසක අම්මල කතා කරන හැමෝම ඇවිල්ලා අහන්නේ තරණ හාරුවන්ගේ ඒතර ඕක බලන් ඉඳ බැරි උපාසක අම්මලා ඉන්නවා ඔය කෙල්ල කාලේ කොටු පැනපු අම්මලා ආ ලොක්ක දන්නව ලොක්ක ඔනු වෙනවා තාත දන්නව කතාව ඔය කුණු තියන අය තමයි කුණු එකතු කරන්නේ හරිනේ තාත්තේ පදේම දන් දෙපා සාසනයේට හරි අම්මට එක දෙයක් කියන්න මගේ පන්සලේ ඇතුළට ගෑන් ළමයින්ට එන්න බෑ දැන් නම් එක්කන දෙන්න නෝ හිටපු ගමන් දැන් මං එළිය කාමරේ පදිංචිට ආපින්ද ඉස්සන එන්න දෙන්නෙම නෑ පද හදන්න එපා මේ සාසනේ සෙල්ලම් නෑ මේක නිකම් රෙදි කඩක් නෙමෙයි හරි මේක ගැළවිලි යනවා අපිට ඉන්න බෑ හැමදාම මේකේ යන්න තියනනම් යනවා පදේම දන් එපා හරි පවුරෝ ගන්නත් එපා අර කෙල්ල කැමති නෑ. හැබැයි අර කෙල්ල හාමුදුරන්ට හරි ආදරෙයි. ඇයි සහෝදරයෙක් වගේ. හැමදේම කියලා කියන්න පුළුවන්. දහම් පාසලේ උගන්වනවා. දැන් මේක බලන් ඉන්න කොල්ලා. අර නරියේ කතාව වගේ. අහා කියන පව පුරෝගත්. හරිනේ? පව පුරෝ ගන්න එපා. ආදරේ කරන්න අපිට. අපිට හරි ආදරේ මිනිස්සු. දැන් දැන් මේ මේ ෆෝන් එක දැන් තවට එක මිස් කෝල් දැන් තින 8ක්. මම දැන් කතා කරනවා දැන්. तीस कराई निदा हम अतपेन्न देखोलाइटिंगे मदकती सलिकारे तमुंगे कोलम बेरीवेच
එකම හාමුදුරුවෝ මං මතක තියාගන්න මං හැමෝගේ මහවුදුරෝ ආදරෙන් ඉන්න සන්තෝෂෙන් ඉන්න හොඳින් ඉන්න මේ නීරෝ වීඩියෝද නැත්නම් මාතර වීඩියෝද කොළඹින්නම් ආවේ කොළඹින්නම් ආවේ ඒකනේ වැඩි බොහොම ආදරෙන් මමේය බුද්ධෝ මමේය ධම්මෝ මමේය සංඝෝ මේ අද වෙන මාතෘකාවකින් මේකට ආවේ අද මිනිස්සු බුදුහාමට ගරු කරනවා ධර්මයට ගරු කරනවා සංගියවොත් නෑ බං ඕක නැතුව යන්න පුළුවන් අපිට කියනවා හරියට ඇන්ජිම නැතුව ටයර් තුනක යන ගමනක් වගේ මේක මතක තියාගන්න තෙරුවන් සරණ යන්න නම් සාසනයට ගරු කළ යුතුද නැද්ද යුතුමයි එහේ මේ කොල්ල ටිකට එකක් කියන්න अंतिम कालिकारे इंत संतोष बुधुहांट गरुकरान शांति नायक अमामेनी गौतम बुधुहामुद्रो मम्मी चल्ला मताक नौकरी दिए कियपु गमन साधु किया ना सियपारा क्यों सियपारा साधु किया ना मां कोलम दिए में दानना मेड डाकुने बड़ तमाई किया इतमान वहां से देशना करपु සද්ධර්මිය මතක තියාගන්න බුදුහාමුදුරෝ තප්පරයක් හිත වෙනස් වෙලා සක්කිති රජුරු වුණා නම් අපි තාම මස්වැද්දොද නැද්ද මස්වැද්දෝ අයි බුදුහාන්ට ගරු කරනවා නම් අර සුබද්ද හාමුදුරන්ට දේශනා කරපු වචනේ හැමතිස්සෙම මෙතේ තියාගන්න මාව දකින්න නම් මොකක් දකින්න කිව්වේ ධර්මයේ දකින්න කිව්වා ධර්මයේ දකින්නවද මේ ගමේ පොලිසිය මොකද්ද මාවර්ල මේ ගමේ පැමිණිලි දාන්න යන්නේ නැහැ නේ නාවුද පහකට එකක් හදිසියෙන් ෆෝන විචු කොස් ගහට මරා ගන්නවා වතුර පහට මරා ගන්නවා අතමාරු කරගෙන පස්සේ ප්‍රශ්න චීටු දාලා ප්‍රශ්න ලේලි කෙනාව ඒකි මට පුප්පනවා තව ප්‍රශ්න මේ ළඟදී ආහුඳුරු නමක් ගැහුවා කියලා මානව හිමිකම් ගියා ප්‍රශ්න මතක තියාගන්න මිගට්ටුවත් ඒ ගුණානන්ද නායක ආහුඳුරෝ හික්කඩුවේ සුමංගල නායක ආහුඳුරෝ वर्तमान मड़िये पन्यासीय महानायक हामद्रो अपुअल भावनावे सुप्रीम चरित अवसराय नावे अरियदम नायक हामद्रो हरणि अपत्युदल सोम नायक हामद्रो मे चरित මිලඟදී දේශපාලන භූමිකාව අපවත්ති වදාළ සෝබිත හාමුදුරුවෝ පංගුවක් දන්නේ නැති නරි නායකහන්ට බැන්නා අපේ හාමුදුරනේ පන්සලට ගියාම දැන් අපි යනවා දල්දා මාලිගාවට අපිට යන්න දෙන්නේ නැහැ ඔක්කොම ඇතුළට ඒක නිකන් හැමතිස්සෙම පුඩු සිටියක් වගේ අන්තිමට ඒක ගරුත්වයක් තියනවාද නැහැ හැමතිස්සෙම හිතන්න අම්මේ මෙන්න මේ දේ මේ සාසරේ අති උතුම් දරුවෙක් මහාන කලින් අම්මේ කත උස්සන් අම්ම නැගිටින් දරුවෙක් මහාන කලින් අම්මෙක් එක්කෙනයි තව ඉන්නවද මහාන කලින් ඉන්නේ දෙන්නයි තව ඉන්නවද ඔය අම්මලා දෙන්නත් අර 6 වෙනිදා නඩේට එන්න 8 වෙනිදා අම්මලා දිලා බුදු පිළිම තව එක්කෙනෙක් ඉන්නවා साधु
කිරිබොදක් දුන්න දරුවෙක් සිවුරු පොටක් කරේ දැම්මොත් ඒ හතර වර්ගෙම නිවන් දකින්නවා කියනවා. අම්මලාට බොහොම පිං. වාඩි වෙන්න අම්මේ. ගොඩක් පිං. අම්මා තාත්තා ඉන්නවද? සහෝදරයෝ හතරයි. පවුලේ බඩ පිස්සා. කොහොම දුන්නද නේ? හිටප් පපුවක් තියාගෙන බාලයා. මං පවුලේ පළවෙනියා. ඔළුවක එක්කම වගේ. නැද්ද? පවුලේ පළවෙනියා. මං පවුලේ එක. අම්මා තාත්තා පොළවේ පස් කෑව ශ්‍රී මහ බෝධිය මළුවේ වහන කරනකොට. අවුරුදු 9ක් තිස්සේ අම්මා දේවාල ගාන ගියා මගේ සිවුරු ගලවන්න. ඒකම දරුවා හින්දා. අද සිවුරු ඇරියත් ඒත් අම්මා කැමති. වකුගඩු දන්දිය ලංකාවට ඇවිල්ලා අවුරුදු 2කට පස්සේ එඩා වෙන්නුවේ. එදත් ගහන්න ගියා ඒ මිනිස්සයාට. පොරෙන් වකුගඩු ගත්ත කියලා. අක්මා විභාගේ දන් දෙන එකට එපා කියන්නෙත් නෑ හා කියන්නෙත් නෑ. මට අක්මා විභාගේ දන් දීලා මන් නැති වුණොත් මට කිසි කටට මට චූටි බයක් තියෙන අම්මා ඉන්නේ මයි ගාව. අද සෝමාවරංගේ මෑණියෝ අසරණයි. ඉන්නේ කඩුවෙල මෑණියෝ අසරණයි අද. අන්න ඒකයි. තේින්දා මේ රත්තරන් ආවුණු ගානට කන්න බොන්න නැතුව එහෙම නෙමෙයි. මේ ශාසනය හරි සුන්දරයි. දැන් 23 වැංජන් 32 මහා පූජාව 23 රෑ පිරිත් 24 සියක් නම දානේ 25 ළමයි 3000කට පොත් දුන්නා අපි. මේවා කරන්න බැහැ නේ ජීවිතේට යන. හරි. මේවායි කසාදියක් බඳි ළමයි 23 කෙල්ල ගනි. ඔක තමයි ඉතින්. හා සල්ලි ගෙනා දවසට උම්මා එකක් හම්බේ. සල්ලි නැද්ද දවසට නිදාගන්න ඉවන් නිදාගන්න පැත්තකින්. अरे हम उन्नत गान उम्मा हम बेच आत गान वाले को हम तो हमारे जीवित संतोष सिंह इन्ना मैं अभी मरना मरना वामाय डेंग जब मैं इस तरह के निमे इस तरह मैं आतरांति हारी हाई है डेंग ये मने डेंग कौन देगा कुं इस तरह वाते अक्के मैं अंडा हम पानी भरना इतनी कोमर जियांगी ना डेंग ना मुकुट ने डंप දැන් ඔක්කොම වයසයි 44යි මේව රිදෙනවා දැන් හෙට උදේ එනවා ආයුර්වේද මහත්තයා තෙල් බෝතල් දෙක අරන් කකුලේ දාන්න ඉස්සරනම් අපි කොළඹ ඉඳන් මහවිලච්චියට පොත්පාසල 3000 කරන් පයින් ගියා දැන් කොටුවේ ඉඳන් මරදාන්න පයින් එන්න බෑ ඒ තමයි ජීවිතය අනිත්‍යභාවය බොහොම ආදරෙන් කියන්නේ හොඳට ජීවිතේ විඳින්න හොඳට ධර්මානුකූලව ඉන්න හොඳට දන් දෙන්න සල්ලි ඕනද දන් දෙන්න මෙතන ඇවිල්ලා මහන්සි වුණා දන් දුන්නා මල් ටිකක් කඩාන ගිහිල්ලා සිල් ගන්න අයට දුන්න මල් බෑග් එක පින් සිද්ධ කරගත්තා ඔගලන් බලනවා සිදුනේ බලනවනේ සිදු නාට්‍ය මම කැමතිම චරිතය පොඩි හාරුවොත් නෙමෙයි චුට්ටෙත් නෙමෙයි සිදුත් නෙමෙයි කවුද සිඹබාසියත් නෙමෙයි ලොකු හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කියන වචන ඒ චරිත ලියන මිනිස්සයා හොඳට සාසනය පරිහරණය කරන කෙනෙක්. ඒ ලොකුහාරු එකතැනකදී කියන හිඹවාසීයර මෙන්න මෙහෙම. මොකද කියන්නේ? බුදුහාඳුරෝ දේශනා කළා වගේ කියන්නේ. උඹට අවමන් කරනවා මිනිස්සු පිම්බතා කියලා. උඹට බනිනවා. හැබැයි මතක තියාගනි. දවස් 30ම බොමලු අත ගන්න උඹ මේ ගමේ වෙන කවුරුත් නැහැ. දවස් 30 මුදේ ගිලන්පස කෝප්පේ හාමුදුරු දෙන පින්වන්තයා උඹ. පොඩිහාරුවන්ට උපස්ථාන කරන්න ඔහෙ දිව්‍ය ලෝක සැප සම්පත් විඳින්න පෙර වාසනාව තියෙනවා මේ ගමෙත් ඇතිනේ අපිත් එක්කවර පන්සලේනේ අයින්සෙක් එක්කරි මොකෙක් හරි දැක්කනේ එමණස කොච්චර පිංවන්තද අන්න ඒකයි සන්තෝෂෙන් ඉන්න සතුටින් ඉන්න පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ප්‍රාණඝාතෙන් ඈත් වීම මිල්ලන ගහවිලනේ මිල්ල ගහවිල මේ ගමේ චණ්ඩි ඉන්නවද නැ චණ්ඩි ෂුවර්ඩ් ඒ කාලේ හිටියානේ කවුරුත් නැ මිල්ල ගහමිලා අමරේ නැද්ද කළු මල්ලි කවුරුත් නැ එහෙනම් හරි චණ්ඩිය ඉන්නේ පන්සලේ හරිනේ නායක හමුදුරෝ ඔක්කොම බයයිනේ දැක්කනේ හරිචන්දියා දැන් වයසයිනේ ඒ හරියෙන් නිකන් කරනු ගේ නැත්තා වගේ දැක්කනේ බොහොම ආදරේ මේ නැද්ද වල්ලූර එහෙම
మరండేమిపా హరి ఇత్తేవ మర్నో వల్లూరు మర్నో దడ్డాస్ గాల గీల హెప్పిలా గెహిలా గెహిలా మెర్ల యానవా ఏ అయ్యి సత్తు మరలా అరే సునామీ ఫోటో ఏకే పెన్ననవా పన తీయన కెల్లకి చైన్ నెక్ కర్ల దానో బీమట హరిని ఏ అయ్యి ఇలంగాత్ మెరెన్న కోమద మోనా విలాద సత్తు మరన్నేపా మినిస్సు మరన్నేపా अरे सियाग नम दाने ताव पैदे है कि सियाग नम दाने थी ना पांसले बाल लगे ना मटे बालांड वेला बाल थी बोलने बाल बालो तुम दिने किन्ने एक एक के तू आ दाल ते मटे हरि दुकाई वैट वैटी एक मांग अम्मा के उठ गया ला मेरी सो दिया गया ना अति माल्ला दे अम्मा कारोपेर लाखों गाने में कावर तीर ने वाले पांसले सत्तुन टादर एक रान बो मादरे गेदर बाले किन्नो आदे इन्नो इन्नो आदे ඉන්න ඉන්න නම් මොකද්ද බල්ලගේ ඔක අනුමත කරපම් බං ඕක ඇදලා මේ ඔක්කොම ඉවර කරන්න යන්නේ හව ගංජාවත් ගාලා තින්නේ නෑනේ මොනිකම් මේ විරිත් එකෙන් ඉන්නේ අමතිස්සම වෛර මාල්ලාද මන්දා ආටක නාටක වගේ මොකද්ද බල්ලගේ නම ඈ ආ රාජු බල්ලගේ නම රාජු राजू के मुका नाटी कुटी होने सत्तुन आदर करा बहुम आदर अभी एक पेत्तु अल्लुआ काले इन मालू अल्लंगा हम तात भाई नो बहुम आदर संतोष सिंह इन पुता नेगेटिव देन नेगेटिव तो नेगेटिव टक्कर ना अभी एक मंटी वर कर हम बनहारी पीड़ित पटांग अंतिम नेगेटिव वैसे की है दातुनाई साक्षी एंगल लगा बतोई अरे पुई अभी कहाँ नहीं गया मैं डाम इच्छराई हाल में सो उदेटी बस ये रहे ये मालू तिबुना बड़ा किन कुकुल मास कानो अन तो इल्लो है बेरा कहाँ डोन ने कुकुल मास कानो वाने मालू कानो वाने पुते पीगु दुकान वाने यार अम्मा दिनों ने ले वड़ा निकला पड़ी पीगु दुकान दुमर पाट पड़ी पड़ी है दिनों वाने आंध्र बान अम्मे पीगु टी एन को वाली की लारा का के एक्टेड पड़ी एकाल पड़ी काल मारात क्या हुआ आपे अम्मा पुंछी लगे दरिया वाला पीगु दु टी एन ने हारा का के तो अभी वाकर वारक मस कान नेत कानवा कोलंपेट दानों ने कोलंपेट दिया महारगा में आएंगी ना हाई लेवल पार्ट वेन पालमा एक यार हारा किन्नवा ගොඩක් ඉන්නවා රෑට දැන් අලුතෙන් හරක් කල්න කමේ දන්නවද ලොරිය ගිහිල්ලා ලොරිය පාත් කරනවා පිටිපස්සේ කෑල්ල කේබල් එක ගහන හරකට හරක ඇදලා ගන්නෙ මේ ළඟදී හරකෙක්ගේ කකුල මෙතේ ඉඳන් පල්ලෙහාට හැම ගිහිල්ලා කේබල් එක ගැවිලා ගිහිල්ලා කටුව විතරයි තියෙන හරකගේ බොම ආදරෙන් ෂූ නෙමෙයි චූ ගහනවා මුදු මාළු කනවනේ කන්නේපා දැම්ම මුගු කන්නේපා ලොකු නාම हरि वायस तेरूंगा हरि सत्टे गाने पे अम्म की अंगे बल्ले गव्य कगल कैडे प्राणगाते प्रिमी तो दकनोत तीन लोकांगे पिटेन तीन इस पीटे इसमेंट तीन पिटमेदेन तीन हरिय पिटमेडेन तीन अडिया रात पास अडिया किधर मंदर आड़िया किधर मंदर हाई करेगा ना आई ये बीट्टे कर टेंग का हंड बांडे का ने 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 ये आदर ये ठीक है हाई डाई पास करेगा टेंग का हंड बांडे का दाकुने को आमती आगा ना दाकुने मैं मती आगा पड़ोक्वे दाकुनों स्टन वामड़ का हंडे का तमा तमा टी मिंगा नो अनुंटा येंगा नो मेरे के तेरे ना मेले को कुछ रहो हरिने अंतिम देख मनुष्य मरण
තුර්කියේදී රුසියන් තානාපති අමු අමු වෙඩි තියන ප්‍රසිද්ධ වේදිකාවේදී කවුද වෙඩි තියන්නේ පොලිසිය මහත්තයෙක් මේ බල්ලු බරල්ලු ගන්නට මේ යුද්ධින් මිනිස්සු මැරනෝ ලෝකේ ඉස්සර මිල්ල ගහවිල මතකද කවරේ ගමේ එල්ලිල මල පෙරහැර වගනේ ගියේ බලන්න අද එල්ලමලෝ කියලා සෙල්ෆියක් ගාගෙන මිනිහත් එක්ක තියලා හරිනේ FB දාන්න එහෙමයි මිනිස්සු බල්ලු බලලු දැන් අද පාරේ මේ මේ පාරේ හරි බල්ලෙක් කැපිලා මලොත් ඒ කාලනම් ටක් ගාලා උදල්ලක් ගිනල්ලා බල්ලා වල්ලනවා අද ඌ හැපිලා කුඩු වෙලා මේ ළඟදී මං යනවා අම්පාරේ බණකට පාන්දර දෙකයි අනිත් සුද්ධු බල්ලෙක් කැපිලා ඉස්සරහන් ගිය වාහනයකට ලොකු බල්ලෙක් මං ටක් ගාලා අපේ වෑනෙක නැවැත්තුවා දැන් අල්ලන්නා බෑ මෝ මැරලා නැද්ද දන්නේ නැහැ නේ හරියට දවල් බණේ පිරිකරක shopping bag එකක් අරගෙන අතට දාගෙන අර බල්ලා වරන් ඇදලා තිබ්බා අයිනේ ඇයි ඒ තිබ්බේ නැත්තම් මූ කුඩු පට්ටම් එනවා සතුන්ට ආදරය කරන් හිංසා කරන්න යන්න එපා බොහොම ආදරෙන් සතුටින් ඉන්න ජීවිතේ ජය ගන්න පොඩක් කාලේ තමයි අද මට මේ මදි වෙලා ගම් මං එහෙට මෙහෙට දැන් හැම එකම අදින්නේ ඒකයි දාගෙන අපි නිල් පාට ටී-ෂර්ට් අම්මා දරුවෝ කීයක්ද තුන්දෙනයි අම බය නැතුව කිරි දෙන්න බය නැතුවම කිරි දෙන්න අම්මේ හරිනේ දැන් ගින්න අම්මලා කිරි දෙන්නේ නැහනේ පොඩි උන්ට කිරි දෙන්නේ නැහැ මේ වගේ යෝධ පැටවුවගේ යදෙන්නෙත් නැහැ එදන්නවද ගමනක් යන්න කලින් ගන්නවා පොඩි එකාව කාමරේට ඩෙනිම ගහගෙන ඉන්නේ තුවායක් දා ගන්න ඕනේ මෙහෙරම් පෙරේදියා ගන්නවා ෆුල් ටැංක් බීපී ඈ හදිසියෙන් බස් එකේදී ස්කෝල්දී පාසලේදී කිරිල්ලපු ගමන් මොනවද තියෙන්නේ අර නිල් පාට රෝස පාට පොඩි පොඩි බෝඩල් තියනවා ගහනවා කටේ හැබැයි ගහපු කටේ වැරි ඇදිච්ච කිරි ටික නොදුන්නාට මොකෝ දන්නවද වෙන්නේ අද ඒ පංගුවක් කමලා ගමනක් යන්න කලින් හැට්ටි ඇඳලා මේ රිදි ගැලි දිනනෝ මේ බෑග්කොල අරන් ඔබනෝ ඒයි කුණුවරප නෙමෙයි කිරි නොදුන්නා වූ පවට කිරි ගල් වෙලා වම හෝ දකුණ අයිමි පියයුරු පිළිකා 18000ක් අම්මලා ඒ කර්මෙ ගෙවනවා හරිනේ බොහොම ආදරෙන් කියන්නේ දරුවන්ට ආදරෙයිනේ දෙරණ ලිටල් හાર્ට් ගිනුමට රුපියල් 100ක් දාපු කෙනෙක් කත උස්සන් කවුරුත් දාලානේ හරිනේ අවුරුද්දකට ළමයි 1500ක් මේ රටේ මැරෙනවා අම්මලා දෙරණ ටීවී එක උදේ දැම්මට පස්සේ ලංකා බැංකු ගිණුමක් තියෙනවා හරිනේ ඒකට රුපියල් 100ක් දාන්න ළමයි මේ පපුවේ පොඩි හිලක් ආන උපදිනවා ඒ ඔපරේෂන් එක ලංකාවේ කරන්න පුළුවන් අපි දොස්තරලා දක්ෂයි අපි දොස්තර පහසු ගන්නෑ දෙරණ channel එකට මං යන්නේ නැහැ නේ බලන්න නැහැ නේ මගේ දෙරණ බලන්න channel එකෙන් channel promote කරනවා කියයිනේ මන් නැන්නේ මං මේ program එක පැය 3ක් බලන් හිටියේ දා දවසේ කෝටි 200ක් එකතු කරනවා දෙරණ තට්ටු 10ක් හදන්න අර පපුවේ හිලක් තියෙන පොඩියෝන් පළවෙනි දින 365 සමරන් නැතුව මැරෙන පොඩියෝන්ගේ ජීවිතේ ගොඩ දාන්න අම්මේ හොඳට අහන් හිටියානම් මට ගොඩක් ආදරේ නං රුපියල් 100ක් අරන් ඉතුරු කරන් ගිහිල්ලා ජනවාරි දෙවෙනිද ගන්දනු කරන්න යනවනේ බැංකුවටනේ රුපියල් 100ක් දාන්න තමුන් ගන්දනු කරලා ඉවර වෙලා මේ ලෝකේ පොඩියෙක්ගේ ජීවිතේ බේර ගන්න බොහොම ආදරෙන් ප්‍රාණඝාතයට යන්න එපා හිංසා කරන්න එපා මිනි මරන්න එපා බොහොම ආදරෙන් අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනුන්ගේ දේ ගැනීම ගොවිතැන් කරනවද මේ ගමේ කට්ටිය කුඹුරු තියනවද බිත්තර වී අරන් පොල්ල තියපුවා යතිනේ හප්පද බොල අතමාරුවට බුදුන්ලි යේම ඉල්ලගෙන දෙල් නැතුව ඇති කොස්ලි යේම රීපේ මිල්ලගෙන නංගි සිමෙන්ති කොටයක් දීපම් මං ගෙනල් දෙන්නම් කියයි ඒ සිමෙන්ති ආ ජීවිතේට ඇවිල්ලා නැහැ මගුල් ගෙදර චේන් එක ඉල්ලන් ගිල නෝ රෝල් ගෝල් වෙලා මාර වැඩේ බොහොම ආදරේ හැබැයි මතක තියාගන්න
තියෙනක තමයි මේ බලු වැඩ ඔක්කොම කරන්න නැති අහිංසක මිනිහා කවදාවත් මෙහෙම කරන්නේ නැහැ පොඩි ආවනන්ටත් රුපියල් 4500ක් ඔය දෙන්න ඇති අතමාරු කරන් එහෙම ගිහිල්ලා කියන්නේ නැහැ කාටවත් පටිසාතු 100ක් දෙන්න මං ගෙනා දෙන්නම් ඈ අපිට දාන්න ඉතින් අට පිරිකර බිල් තමයි අපෙන් ඇවිල්ලා පිරිකරේ ගන්නවා දාහනේ වෙන වෙන යනවා පන්සලෙන් ගත්තේ වන් තුනක් දාහට අරන් පන්දාට ගත්තා වගේ වනින්නේ එපා බොහොම ආදරෙන් සතුටින් ඉන්න සන්තෝෂයෙන් ඉන්න එදින්දා වියදම් චාම් කරගන්න ගියත් දොරක් හදන්න අනාගත පින්කුසල් කරන්න දන් දෙන්න මෙයා පැත්තේ මොන උයනවද දත් දෙන්නේ අප්පා සංගීතයක මණ්ඩලයේ දෙයි කෑ ගන්න එපා කියන්න කසාද බැඳලාද නෑ වයස 26යි තාමනේ මොකද නේ චැට් කරනවද අර මෙහෙම ගහන්නේ නැද්ද G අකුර ගහනවා M අකුර ගහනවා U අකුර ගහලා M අකුරු 50ක් විතර ගහනවා උඩේට ගහනවනේ එම් හායි ප්‍රශ්නයක් දෙන්නටම කියන්නේ සිංහලුනේ කසාද බැඳ දවසේ ගෙදර මගුල් ගෙවල් ගනින්නilla නිකන් හෝටල් කාර්යෝ පිනවන්න ගිහිල්ලා කණ්ඩත් නැහැ ගේ බලන් නෙමෙයි ඉන්නේ මනමාලි වල්ල යන්න හොඳද කියලා බලන්න හරිනේ තීන්ත ටිකක් ගහලා මේ වගේ හට් එකක් ගහලා ගෙදර මගුල් ගේ ගන්නවා අරේ හෝටලේ ගන්නේ ෂු මල්කුමාරියෝ 7යි මල්කුමාරියෝ 7යි දෙවෙනි මනමාලියෝ 7යි දෙවෙනි මනමාලියෝ 7යි ලොරියක් කොන මුංග දාන් යන්න මගුල් ගෙදර ගියාම පවුලේ කට්ටිය වහා ගන්නත් බෑ ආචිත් ලොකු කොණ්ඩයක් දාලා මුට්ටියක් ගෙදර මලක් ගාලා පිටේ තිකෝණයක් කපලා ආච්චි වහගන්නේ 100යි තින් පරණ ඇද්දවෝ වගේ ඉන්න ආච්චි ළඟට වෙලා මගුල් ගියේ කාලේ ඔක්කොම ගිහිල්ලා සතියක් ඉතර යනකොට සදා සොත්ති බවන්තුටේ පොලිකාර එනවා ගෙදරට හොයාගෙන ගෙදරද කසාද බැන්දේ හොටලේදී බැන්දේ නෑ අරන් ආවා ආයිනාවා ඔවේ අසින්දුවත් ඉන්න හන්ද පානේ කසාද බැන්දනේ ඒ තරන් ආවද මගුලක් ගත්තද මතකද දැම්ම බටමෝජු දවස් තුනක් විතර කෑවා අච්චාරියෝ මෙතන මතකනේ හරිනේ පැණි කැවුම් තිබුණ මාස් තුනක් බබා හම්බෙනකම් වමන දානකම් දුන්නා අපේ අත්තම්මලා අර මගුල් ගෙදර වෙන කැවුම් ටික ඉතුරුනාම ඒක පැණු කැවුම් දානවා පැණි මුට්ටියට දාලා හරිනේ එහෙමයි අපි සිංහල දැන් එහෙම නෙමෙයි මගුල් ගෙදර කාලේ ඉවරලා එනවා ඇවිල්ලා රැට ගන්න පානුයි පරිප්පුයි අපි අම්මට ඇවිල්ලා හිටපු ගම මගුල් ගෙවල් කියනවා කට්ටිය අස්සන කලිසම බොහොම ආදරෙන් කියන්නේ දැන් දැන් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා නැවත මගුල් ගේ ගෙදරට එනවා ටික ටික ලක්ෂ 4යි 5යි හෝල් වෙඩින් එකට මම්මි ළඟදි ගාල්නේ මගුල් ගියා කිව්වා අපිට අම්මට කිව්වේ දවල්ට කිව්ව මං යන්න පදවල් දෙකට ඉවරනේ මේ මගුල්ගේ හයට යවුව ගෙදරට කේටරින් එකට කෑම් 50ක් ඕඩර් කරලා වෑන් එකක් අරගෙන කෑම් 50ක් දාලා හතට යවුව මගුල්ගේ දෙට්ට ගෙදරට එනලාවනේ මුන් එනවා පාන් අරගෙන ගැඩි 10ක් පරිප්පු වෙලා කාන්ට මට කතා කරලා කිව්වා ආන්දර වෑන්නනේ ලොකු ටොක්කා මොකද උඩට උඹට මට කන්න දුන්න සන්තෝසයින් එදින්දා වියදම් චාම් වෙන් අතුස්සන් ත්‍රිවිල් එකක් තියනයි පොඩි මල්ල ත්‍රිවිල් එකක් තියන අතුස්සන් පිනෑසිවරද පිනෑසිවරද ලොකු දෙයක් ඉවරයි ලොකු දෙයක් ඈ
බයික් එකක් තියනනම් ඉතින් කෑල්ලක් එහෙම දාගෙන යන්න පුළුවන් බැන්දත් බැන්දිනා වගේ වටයක් දාලා එන්න පුළුවන් නළුවා වගේ ත්‍රිවිල් එකක් අරන් පොඩි මල්ලි ත්‍රිවිල් එක ගෙනල්ලා ත්‍රිවිල් එක ආයි කරලා කැසට් එක ගම් වෙටින් යනවා ගමේ උන් කියන අර පෙරේටියා තමයි ඔරෑ යන්නේ සම්ඩි දාගෙන හැම සතියන්තෙම මිනිහා පාටියක් වැව් බැම්මේ යාළුවන්ට බියර් දෙනවා උදේට ජෝන් ප්ලේකින් දුම් අල්ලන්නේ වීල් එකට උදේට කිල්බට් ටික කාපු මෝ දැන් කඩෙන් කන්නේ රයිස් පළේනි පිනෙන් ස්වාර්ගියේ දැම්මා අම්මා පොඩි පුතා ත්‍රිවිල් එකක් අරන් දෙවෙනි වාරිකේ දැම්මා වෙන්න පවුල කවුද වෙන්න පවුල ගෑන් ළමයා දැම්මා අයියා ත්‍රිවිල් එකක් අරන් තුන්වෙනි වාරිකේ දානවා එයා ගමේ ඇන්ටි යාළුවා ඒව අහන්න එපා කවුද කියලා දැන් හතරවෙනි වාරිකේ ඇරියස් පස්වෙනි වාරිකේ ඇරියස් හයවෙනි වාරිකේ ඇරියස් 25 ඇරියස් එක ඉර වෙනවා 27 එනවා ෆිනෑන්ස් කම්පැනියෙන් මල්ලි වරන් මලක් වගේ හන්දිය බිමින් තියලා ත්‍රිවිල් එක අරන් යනවා හරියට කලමනාකාරීත්වය කර නැත්තම් හම්බේ නිර නම 9යි කාලයි මේ ආදරය පටන් ගන්න ළඟයි ලස්සනට ඉන්න හොඳට ඉන්න ජීවිතේ ජය ගන්න දැන් මේ ආර්ථිකයේ තව එකක් දෙහස් මිලස්සන කියනවා ගෙදර රත්තරම්බඩ තියෙන අම්මලාගේනේ කරාබු තියෙනවා මාල තියෙනවා වල්ල තියෙනවා ඔවා පෙට්ට ගමේ දාලා ඉන්න එපා ඔව අරන් ගිහිල්ලා අලුත් අවුද උගස් තියන්න අපි උගස් තියන්නේ හදිස්සියටනේ හරිනේ අපි උගස් තියන්නේ හදිස්සියට හඳුරනේ කරදරයක් වුණාම උගස් තියන්නේ මට මේ දෙමළ මහත්තයෙන් මේ කියලුනේ ඕ අරන් ගිහිල්ලා රජේ බැංකුව උගස් තියලා ඒ සල්ලි ටික අරන් ගිහිල්ලා තව රත්තරම් බඩුවක් හදලා අරක ටික ටික දැම්මහම අවුරුද්දක් යන රත්තරම් බඩු දෙක තුනක් වෙලා හරිනේ ආයෝජනය කරන් ලෝකේ හොඳම ආයෝජනය ශාන්තිනායක මාමේනි ගෞතම බුදුහාමුදුරෝ කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාම ආදරය සුන්දර ඇහුනේ වරදකි ප්‍රේමය නම් මන රංජිත වේ අන්දිතවේ බබෙක් හම්බෙන්නේ ඉන්නේ බබෙක් හම්බෙන්න දින්නේ බබෙක් ඩවුන්ලෝඩ් කරන්න දින්නේ දැල්ටෙන් ආන්නේ එමනේ මේ ළඟදී කොල්ලෙක් කැවිලා කිව්වා අපේ පුංචියම බබෙක් ඩවුන්ලෝඩ් කරා කියලා ල මොකක්ද යකො මේ වෙන්නේ යන්නේ තව එකේ කියලා කිව්වා අපි නැන්ද බබා ඩිලීට් කළා කියලා මේ මෙච්චර පල්ලෙහාට ගියා හරනේ පුතේනේ දසමස කුසදරා ලේකිරි කරපුවා කැතකුණු සුවඳසේ අතගා මෙලව දරුවෙක් බිහි කරගන්නට ඇය පින්වන්තයි හරිනේ එහෙම වාසනාවකින් ටික දිනාටයි බොහොම ආදරේ අවිවාහක ගෑන් ළමයි අත උස්සන අවිවාහක පුතාලා අවිවාහක ගෑන් ළමයි මට පෙවුන්නේ නැහැ පුතේ කැමරා මල්ලි බලන්නේ වරෙන් බලන අවිවාහක කිව්වා නැගිටින්න බාන්න පුතේ ඒගොල්ලන් රත්තරන් දුවල නැගිටින්න රත්තරන් දුවල කිව්වේ මේ මට නංගි කෙනෙක් හිටියා දැකලවත් නැහැ මලා කොල්ල බලනවා අපේ කිනම් නැගිටිනවද කියලා අවිවාහකයිනේ අතුසන්ද බාන ඉස්කෝලේ යනයි ආ වාඩි වෙලා මරුන් කන්නේ නැතු අවිවාහකය ඉස්කෝලේ ගොඩ අවිවාහකය ඉස්කෝලේ ගිහලා ඉවර වෙච්ච අවිවාහක මන් දන්නෝ නැහැ හරි පුතේ කැමරා මල්ලි චුට්ටක් මෙහාට වෙන්න වෙනවා මට කෙල්ල තුන් දෙනා පේන්නේ හරි අවිවාහකයිනේ හරි ඉස්කෝලේ ගිහලා ඉවරද පුතේ ජොබ් කරනවද මාරි තව ඉගෙන ගන්නවද කැම්පස් අවුට් ගෙන ගිහලා ඉවරලා ඉන්නේ හරි අයියත් අවුට් වෙනවද කැම්පස් එකෙන් පව් අප්පා ඕන්නේ නැතිව ආන්නේ අප්පා ඔව්
බොම්පින් ඔය දෙන්න ගෙදර ඉන්නේ ජොබ් එකක් කරනවා පොඩි ජොබ් එකක් හරි පෙම්වතෙක් පෙම්වතියක් නම් හිටන් ඉන්න පෙම්වතියක් නොවේ නම් ඉඳ ගන්න තුන් දෙනා හරි හොඳයි තුන් දෙනෙක් අමාරු විඩාලා හරි හරි මං මෙන්න මේ දෙයට උත්තර දෙන්න වෙනවා තුන් දෙනා මේකෙන්ද යාළුනේ නැද්ද මේකේ චඩේ ඒක කරලා නෙමෙයිනේ හරිනේ හරි මේකේ ඉන්නවද ඔයගොල්ලන් FB එකේ තුන් දෙනාම හරි මේකට එන දේවල් දන්නවනේ හරි මේක විශ්වාස කරන්න එපා හරි තුන් දෙනාටම පෙම්වතුන් ඉන්නවා තුන් දෙනාම උදේ ඉඳන් රැ වෙනකම් මේකෙන් කතා බහ කරනවා හරිනේ හරි මේ තුන් දෙනා මේ හරි ආදරේ තුන් දෙනාට මේ තුන් දෙනා හරි ලැබි බෙදෙන හරි බැඳිලා ඉන්නේ හැබැයි මේකේ තියෙන්නේ ආදරේ නෙමෙයි මේකේ තියෙන්නේ සැකේ දැන් හදිසියෙන් අක් කියනවා මං ටොයිලට් එකේ ඉන්නේ ඔයි කෝල් එකක් ගන්නම් කිව්වම දානවා ස්පීකර් සද්දයෙන් ඔය ආදරේද අර කොල්ල දන්නව මේකෙන් කරන වැඩ නංගී මන්ට ඔය ගන්නා කියලා ඕෆ් කළා නිසිම දව වැඩ පටන් ගන්නවා මෙන්න මේ ප්‍රශ්න උත්තර තුන් දෙනා උත්තර දෙන්න ඕන හදිසියෙන්වත් පෙම්වතුන් වෙන පෙම්වතියෙක් සම්බන්ධ වුණා කියලා ආරංචිනොත් දරා ගන්න පුළුවන් මොන පිස්සුද මල්ටි බැරල් ගාලා හතරෙනි ලෝක සංග්‍රහයේ පටන් අර වස්ස ගහනවා කියලා යුද්ධේ वायस पुते विसी एकाए दूगे विसी हायाए बनाऊं बंदने का आर पिंगों अंत ये कारेटियां हरी आए ओ विसी तो नहीं हरी बोम पिंग है हम भी तुंदे ना आटम बुद्धु चार रहे वाड़ी भी ओ इन्नो तो क्या लग ये का कटेरांग इन्नो बाला आगे ना ओ पास कमला तम्बो अनुंगी ओपदु पांड दें मिमी प्रेम कथा हरि सुंदर आई अम्मे मम मम एक देख किया ना दे मेदासल मंग अपी अम्मट वीलू कान्ने को दन्नो ए वडने मंग आ देंग देंग ओकम पिंका मिवरन पेरे दकी हुआ मैं आवा बांदर दांडो ना पकाट आरे बारे निदास इना वे वीन्नो जीवित हरि सुंदर आई अम्मे संतोषेंग इन बहुम आदरें දැන් ලක්ෂ දෙකක් ණය වුණා පින්කමට දැන් ලබන මාස දෙන්න ඕන තිය ඔයෙන් හරි දෙනවා එහෙම ඔය හිතන්න කිව්වොත් එහෙම ජීවිතේ ගවන්න හම්බ වෙන්නේ නැහැ බොහොම ආදරෙන් වැඩි හිටි විවාහක තාත්තලට කියන එකට ඉන්න මේක උඩ ඉන්න තාත්තල නැගිටින විවාහකයි ඊළඟ පස්සේ කදෝ මේ සීනි අඩුවේ විවාහක තාත්තල නැගිටින් පොඩි පොඩි ගඳවල් එනවා ගණන් ගන්න එපා ඊයේ ගාපු කඩ කොහෙද හරි විවාහකයි හරි මතක් කාන බිරිඳව අම්මෝ එක්කද මනමාලී නාව බත් කන්දක් උයලා ඇති හරිනේ ඇය පොල් සම්බෝලයි බතු යාර ඉසදෙන්නේ මිනිහට හරිනේ රෙදි කන්දක් හොදලා ඇති හරිනේ ගඳ වුණත් සිගරට් ගඳ වුණත් අරක්කු ගඳ වුණත් උම්මා කන්දක් දීලා ඇති මේ අලියා වගේ ලෙඩ හැදිලා මැරුණා වැටුණාම කොත්තමල්ලි පොවලා දුන් අල්ලලා යතිපතුල් තවලා මුක්කු ගහලා කොහොම හරි නැගිට ඕන හරිනේ අවිවාහකද හරි ඒ වාදරණීය බිරිඳට දෑත බදා පහර දී තිබේ නම් හිටන් ඉන්න පහර දී නැත්තම් ඉඳ ගන්න ගහලා තියෙනවා වාඩි වෙන්න ගහන්න දෙමෙපා පිරිමි ගහන්න දෙපා තව එකක් තියෙනවා අම්මේ මෙන්න මෙහෙම සිද්ධියක් දන්නේ නැති සිද්ධියක් වෙනවා අම්මේ ඉස්සර වගේ නෙමෙයි ගහලා පොලිසිය දුවන් දෙපා ගැව්වා කියලා බොරුවට බිම් පෙරලා පොලිසිය දුවන් දෙපා හේතුව ටග්ගාලා පොලිසිය මහත්තයා පොතේ ලියා ගන්නවා පහවදා උදේ දක්කනවා නඩුකාරයා ගාවට
කෙලින්ම දවස් 14ක් ඇතුලේ තියලා තමයි ඉතුරු වැඩේ පටන් ගන්න. හරිනේ? රණ්ඩු වෙන්නේ පපා බොරුවට. බොහොම ආදරේ. අපි ලොකු අයියා ටිකක් වගේ බීලා ඉන්නේ කාපා ටී-ෂර්ට් අයියා. ටිකයි නේ බිව්වේ? ඔව් ඔව් ඔව්. ඔව්. බීලා නැහනේ? මොනවා බිව්වේ? බුලත් ටික කලා බෑවුනේ. ඔව්. හොඳයි හොඳයි. බොහොම හොඳයි. අපි තාත්තා බොන්නේ මතක තියාගන්න මගේ තාත්තා සිගරට් බොනවා මේ දකුණනේ මේ දකුණේදී දේශපාලන කතා දෙකක් තියෙනවා හරිනේ දකුණ කියන්නේ මහින්ද මහත්තයාගේ පැත්ත එහෙම කියලා කියනවනේ දකුණ නේතුමා හැබැයි මෙහෙට ඇවිල්ලා බය නැතුව මෛත්‍රී මහත්තයාගෙන එකක් කියනවා මං ඡන්දෙ දීලා නැහැ කවදා ඡන්දෙ දෙන්න යන්නෙත් නැහැ ඔයගලන් දැනගත්තුත් එක දෙයක් තියෙනවා මොකක් දන්නේ मम सिवर अरी लंका इतिहास गोडाक सौख्य अमति वो सिगरेट कंपनी पीनऊना हरिने हरिद मेहम गात मरण दिला वहगंड बेरुना सुरावे तोरवे गेदर අඩදඹර මේ කාමීස මිච්ඡාචාරයේදී මේ 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 සිද්ධියේදී අඩදඹර වෙන්නේ අය බීමත්කම හොඳට හිටපු ලස්තරම් මහතුරු එමේ ගෑල් ළමයි ගතපත ගාන්න ගිහිල්ලා හිරේ ගිහිල්ලා මුළු ජීවිතේම කාල කන්නි වෙනවා හරිනේ ගොවිතැන්පත් කළා කුරුඳු වගාව කළා තේ වගාව කරලා හොඳට ඉන්න කොල්ලෝ ටික සෙට් වෙලා ආගෙන කෙල්ලෙක් ඉඳා ජීවිතේ කාල කන්නි කරන් තියෙනවා හරිනේ බොහොම ආදරෙන් කියන්නේ බීලා තියනවද අරක්කු මුකුත් නැහැ කොයි කාලෙද පොඩි කාලේ කුක්කු නෙමේ බිව්වේ අරක්කු වෙයි ආමුදුරුවනේ මේ එහෙමද බොන්නේ මම දැක්කේ මේ එෆ් අර මැසේජ් එකක් දාලා තියෙනවා මේ කෙල්ලෙක් කොල්ලකට දෙපාන්දර අයියා කුක්කු බිව්වඩ මොකද කොයි අලුත් නාඩගම් අයියා බයියන් කෑවඩ මොකද මේ නාඩගම් අයියා බයිය ගන්න මොක බඩ ගන්න බයියෙක් දන්නේ නැහැ මේ මේ ඔක්කොම බොරු බොහොම ආදරෙන් කියන්නේ හරියට හරි ප්‍රේම කතාවක නම් අපි ඉඳන් ඉන්න මල්ලි විවාහකද දරුවෝ දෙන්නයි යාළුවා ඉන්න කාලේනේ හත පහ වුණා නම් සුදුවා කෑවද දෙයියෝ ඈ දැන් සුදුත් නෑ කලුත් නෑ දාය පවුනා මාන එනවඩෝ ගෙදර මේ තමයි ජීවිතේ ඇත්තට මුණ දෙන්න ඇත්තට පින්කංගයක් කියන්නකෝ පම්පෝරි ගහලා ඔක්කොම කරනවා දහනමක් දෙන්න නැතුව 10ට 9ක් දුන්නොත් ඔක්කොම ඉවරයි බොම ආදරෙන් කියන් ලස්සන පෞ ජීවිතයක් ගෙවන් හොඳින් ඉන්න සන්තෝෂෙන් ඉන්න දුවේ පළවෙනි බබාද දෙවෙනි බබාද දෙක මෙයාගේ එක අරියාගේ දෙක සීසද පළවෙනි බබා නෑනේ අරියාගේ හොඳට බිහි කරානේ දැක්කනේ එංගලන්තේ කේට් කුමරියත් හොඳට හැඳ අල්ලගෙන දරුවෝ බිහි කරනකොට කේක් නෙමෙයි බං කේට් ओ केक दानो तो पेरेत हैत केक मैं मेक वीडियो कर दान हरी एक एक लामिया इन्ने लंकावे प्रधान निलेक सहाय किया कि नांगी ऐ यानो तमोंगे पालमिनी दारुआ के बारह की रोगान लूपे का क्या माह में दारुओं ने अतिवेन होने आए पर ये मकता वक्त ये नॉन මිඩ්වයිෆ් නෝනා කියනවා ඔයාගේ බර කිරන්නම් හැබැයි ඔයා ලූප් එක දා ගන්න ඕනේ මේක දරුවා ඉන්නේ තාම මේ සිංගල ගෑනු කෙනෙක් මිඩ්වයිෆ් නෝනා කෙනෙක් මගේ පුංචි අම්මත් මිඩ්වයිෆ් එයාට මේ දරුවෝ තුනක් ඉන්නවා මේ දරු සම්පතට හානි කරන්න නොදෙනවා කවදාවත්
ලස්සන පෞද්ගල ජීවිතයක් ලස්සන දරුවෝ මේ කොහොම ජීවිතේ බොහොම ආදරේ අර මම පොත් ඔගයක් එකතු කරලා ඒ පොත් බෙදෙනකොට ඒ පංගුවක් මොන්ටිසෝරි පොඩියුන් එනවා ඒ මොන්ටිසෝරි පොඩියුන්ට ඒ පොත් එච්චර වැදගත් නැහැ ඒ තුන් පොට්ටි කරන් යනවා අහිංසක මිනිස්සු මම එක දෙයක් කියන්නම් මං අර යට එනකොට කියලා මට මේක තවත් එක බණක් විතරයිනේ මං අතනින් එනකොට මං යාට ආපු දෙය කියන්න දේවන්ත සෙනගක් හොඳ සංවිධානයක් කරලා තිබ්බොත් එදාට මගේ හොඳ බණක් කියවේ. මේ බණ කියන්නේ ඇයි දන්නවද? මොනිහන් මං ජනප්‍රිය වෙන නෙමෙයි. මේ මිනිස්සුගේ මහන්සිය පව්. මේසු නිදි මරාගෙන මහන්සි වෙලා කට් අවුට් ගහලා කෝල් අරගෙන අපිට ඇවිල්ලා ආරාධනා කරලා මේ අද උදේ මේ ඇහැයි මොනවයි දැක්කනම් මේ ඇස් ඔක්කොම රතු වෙලා තිබ්බි අද උදේ නීරෝ ෂොප් එකට ගියාම දෙවෙනි ඇව්ව හාරු ඇත්තමද බණට යනද ඇස් දෙක ඇරි දැක්කාම කියලා. සෙම්මමාර උපරිම ඒත් මිනිස්සු වෙනුවෙන් අපි කැප වෙලා ඉන්නේ. අර මේ මාසේ ගිහිල්ලා අක්මා විභාගයක් දන් දෙන්න කලින් ඇස් දෙක අරනවානේ. ඇස් දෙක වහනවා. ඔපරේෂන් කලින්. මේ ඇස් ඇරියොත් ආයි වැඩ කරයි. ඇස් නෑ ඇරියොත් කාන් දෙන්නේ. මොකද මේ ලැබිච්ච අවස්ථාවයි ජීවිතේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඇයි? මහානකම. ගිහි ජීවිතේ කරන්න බෑ. හොඳින් ඉන්න, සන්තෝෂෙන් ඉන්න ජීවිතේ දිනන්න. කොහොම ආදරෙන්? අවිවාහකයි. විවාහකයි. අවිවාහකයි. විවාහකයි. වයස කීයද? 27යි. අවිවාහකයි. අවිවාහකයි. ඇන්ටිලා කීයක් ඉන්නවද ඇන්ටිලා? මතක තියාගන්න මේ කොල්ලේම වනචරත් නෑ කොල්ලෝ වලුත් නෑ මේ පංගුවක් මේ නාකි ගෑනු මේ කොල්ලෝ එක්ක යාළු වෙන්න ඕන අලුත් ක්‍රමයට මේ ලංකාව පුරාම දැන් මේක තියෙනවා අපේ කොල්ලොත් කපටි කොල්ලෝ ඇන්ටි වල්ල ගන්නවා ඇන්ටි ලස්සන්ට දත ගලවනවා ඩෙනිම ටී-ෂර්ට් එක ෂැම්පු ෆෝන් එක මේවා පරිස්සමෙන් පෞල් ජීවිතයක් තියෙනවා මේ අපේ බබාලා දෙන්නෙක් ඉන්න මල්ලිගෙන් ආන් වැඩියෙන් කරදරේ කෙල්ලංගෙද ඇන්ටි ලගෙන්ද කියලා එපා මං මට දැන් ලබන මැයි වල මගුල් ගයක් තියෙනවා ලොකු වියදමක් ගන්න පවුල ඥාතියෙක් ලස්සන ප්‍රේම කතාව කවුද අටක් හිටියාලු වෙලා නළුවෙක් වගේ ලස්සනයි ලස්සන ප්‍රේම කතාවක් තිබුණා මං අම්මා අපි පවුලේ අය ඒ මගුල් ගේ කරන්නේ මගේ මගුල් ගේ කියලා අපි පවුලේ අය කරන්නේ නෑ අපි බඳින්න හම්බෙන්නේ නෑනේ කියන්න බෑ ඉතින් කවුරු හරි ඇන්ටි කෙනෙක් කර ගැහුවොත් ඔව් වැඩ කරනවා වගේ හොඳට බඩු හොඳයි හොඳයි එපා බොහොම ආදරේ සන්තෝෂෙන් හොඳ 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 කෙල්ලෙක් කොල්ලෙක් යාල්ලා ඒ කොල්ල කෙල්ල කොල්ල බඳින්න සල්ලි නැත්තම් එල මට කියන්න මන් දෙනවා කියලා බැඳපන් බැඳලා පන්සල්ට එනවා ඉස්සල්ලා මොනවද දෙන්නේ රුපියල් 3000 කට බුදු පිළිමයක් දෙනවා කෙල්ල කොල්ල පැනලාව ගලින් පන්සල්ට කසාද එලියලා මොනවද දුන්නේ ඊට කලින් දවසේම ලස්සන පෙරහැරක් මට අර ලස්සනයි ඒක කෙල්ල 12000 කට වටනවා ඒක දුන්නා දැන් කෙල්ලේ පැනලා ඇවිල්ලානේ දෙන්න ඕන දේවල් තියන්නේ අලුතෙන් හිරමණියක් තිබ්බේ ඒක දුන්නා බලන් දෙක තුනක් තිබුණා ඒක දුන්නා අයි අම්බෙගිය තුකන් තියනවා හරි පෙෂීට් එකක් දුන්නා තුවා දුන්නා සබන් දුන්නා අද උන් දැන් ලස්සනට ඉන්නවා උන් උන්ගේ කැමැත්තට ආවා ඉතින් වරදක් ගන්න තේ ඒක කැමැති නැත්තම් නරක දෙයක් කියලා නේ අන්න ඒකයි සතුටින් ඉන්න ලස්සන හැබැයි උපාසකමල් නැන්දම්මලේලි වලිය තියෙන්න බෑ නැන්දම්මලේලි වලිය තියනවා නම් සිල් ගන්නවත් බෑ නැන්දම්මලේලි වලිය තියනවා නම් මේක කිරියම්ම දන්න ගන්නවත් බෑ එපා දුන්නොත් දානේ ලැබෙයිනි දානේ දරුවෝ දන් දෙන්න හරියට අතැඟිලි වල කසාද බඳන් අය එතනින් යාට යන්න එපා බොහොම ආදරෙන් ලස්සන්ටින් අපේ කැමරා මල්ලී අවිවාහකයි කිව්වනේ පෝරුවේ නගින්න පුළුවන්ද ෂුවර්ද මේ ළඟදී කොල්ලෙක් වැටලා තුම්පාරක් පෝරුවේ උන් දන්නවගේ සකසකසක ගානවා දන්නේ මගුලකුත් නැහැ
අද දීගෙක යන නුඹ මට බුලත් අතක් දීලා හැබැයි බබා හම්බෙන්නේ අම්මා දෙන්නේක් බනහනවාද කවුද බබයි ඔයයි හොඳ අම්මා කෙනෙක් ඈ වංගුම් මේ ගෑනු බබාලා හම්බෙන්නේ අලි වදේ පිරිමින්ට මේ පැටව හම්බෙන්නේ කික්කියෝ වගේ ආ හම්බෙන්නේ කත්තේ වගේ ඌ බැග් ගාගත්ත ගමන් ඉන්න හොඳට වැඩ කරන්න බය නැතුව හරිනේ හම්බෙන්නේකා යෝධ පැටියෙක් වෙනවා සන්තෝෂෙන් ඉන්න හොඳින් ඉන්න ජීවිතේ දිනන්නයි කියන ප්‍රතිමින් ලස්සන පෞල් ජීවිතය අම්මලා තමුන්ගේ මහත්ය රස්සාවක් කරා නම් සසර පාවකට රස්සාව නැති වුණා නම් මෙන්න මේ දේ කරන් ඒ රස්සාව නැති වුණාට පස්සේ රස්සාවට තිබුණාට වැඩිය මිනිස්සයාට ආදරය කරන් එයා මානසික ගොඩක් වැටලා ඉන්නේ හරිනේ එක දෙක මේ මේ ළඟදී ඇව්වා ඉස්කෝලේ ගිහලා මේ පුතේ අම්මා තාත්තා ගහ ගන්න ඔය ශාඩු අපේ මායක හැමදාම අම්මට ගහනවා කොබීල ඇවිල්ලා ලෝකේට හැමදෙනම තියෙනවනේ තව තැනක ඇව්වා කිව්වා මේ සාදුවගේ අනිත් පැත්ත අපේ ගෙදර අම්මා දෙනවා තාත්තට කබරයට වගේ කිව්වා බල මොකක්ද යකෝ ඒ නාටකම් ඔබ බොරු කියන්න එපා පොඩි එකා එහෙම ගහන්නේ නැහැ පිරිමි නෑ සාදු ගහනවා මම මොකද හේතුව සාදු කියන්න නම් බෑ සාදු තාත්තා කොටු පැනලා මාට්ටු කිව්වා කොටු පයින් මොකද්ද කොටු පයින් මාත් පොඩි කාලේ කොටු පැනලා වලං කට්ට නැ නෑ සාදු කොටු දැන් මූ මට බන කියනවා සාදු කොටු පයින්වා කියන්නේ තමුන්ගේ පවුල ඉඳිද්දි වෙන ගෑනු පස්සෙන් යන්නේ ඒක කිව්වා පුඩා හොයලා බැලුව ඇයි මේ තමුන්ගේ භාර්යාව ඉඳිද්දි වෙන ගෑනු පස්සෙන් යන්නේ මේකනේ බඳින්න කලින් මතක ඇතිනේ උදේටත් කට මැදලා ඇඳුම මැදලා අඳලා කවලා කුක්කු බොණ්ඩ පැටියෝ කියලා උම්මා දීලා වැඩ ගොඩයි පල්ලි බබා හම්බුණාට පස්සේ 150ක් අඩු කරනවා දෙවෙනි බබා හම්බුණාම 125ක් 75ක් අඩු වෙලා සාසර පාවකට තුන්වෙනි බබා එම හම්බුණොත් පිරිමියා සදා සොත්ති බවන්තුතේ මෙහෙම කියන්නේ අර ඔයලා තියෙන්නේ වැඩන් කනවා වැඩ ඇරලා ආපකම මේ මගේ විතරක් නෙමෙයි මේක නලවනවා තියාගෙන තමුදට අයිති කියනවා මේක පෞල් ජීත අසාර්ථකේනවා ධර්මයේ නැති කියන්නේ හැබැයි මං අර උදේ කී ආපකම පටන් ගත්තේ ළමයි 8ක් හිටියා කියලා තාත්තේකට යුදහම්දා රණවීරයෙකුට මට පොඩ්ඩක් නිකන් නේද අමුතු චොක් එකක් දුනා 8ක් කොහමද නම්මතක දියාගන්න කියලා අද කාලේ හැටියට මුන් බලාගන්නේ කොහොමද ගැට කාලා දිනවද දන්නේ නැහැ එක අම්මන්ඩි කෙනෙක් නැගිට්ටා දැන් ඉතින් අනිත් ටිකත් පටන් ගත්තා යන අය ඔක්කොම යන් ඉන්නකො මං එහෙම යන්න කියන්නේ නැහැ දන්නවද මට නම් මේක එච්චර දර ලොකු දර්ශනයක් නෙමෙයි පොඩි ආන්නාවක් බණ කිව්වොත් මොකද හිතෙන්නේ මගේ බණ හොඳ නැහැ යනවා කියලා හිතනවා හරිනේ දැන් ඔය යන්නේ හාල් මැස්ස වණී කියලා අට්ටියෙන් साधु किया साधु किया शिल्पदापिदेन तुना कथा कल आईने गेदर लासन पाउ जीतिया त्यागान आरती हरियर त्यागान मिनिमारा इंसा कर विसर्जन पिंका विवरण हवसाई विधवा पात्र पलविंद उदय कि पूजा अट पिंका तीयन अट अड़ तुना मारक लोग दाट कर मेघला धन्यवाद ने मेमर विशेष पीरिकला मेमर तोटिल्ला पोड़ी गाना लावन्द एक गेन बान मितन मंग गेन 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 लेलार गेन क्या लियोल ए दोरपियां देख मीट कालीम बानकट बाहर गत्ता ए बान मुकाकर हेतु कट कैंसल लूना ए दोरपियां देख यान है भाई मतलब दिया गान मैं दोरपियां देख हम बेने शांतिनायक अमामेनी गौतम बुद्धपियानन वहांसे स्वर्णालेप करला तीन बुद्धपियान वहांसे एरिय गमाम विहार प्रधान द्वरमे मेके पोड़ी विशेष अत्याक तीना पल्ले हां तीना उलुवास्स गियत मेल आंगी माई मुलटियनी तें उड़प तरत भी एने एको वेटा मिल्ल गहा
විල ඒකේ උළුවස්ස තියෙන්නේ ඒක පල්ලෙහායේ කේ තියෙන්නේ දැන් මේකේ උළුවස්ස තියෙන්නේ බලංගොඩින් මගේ පන්සල ඓතිහාසික පන්සල කෝටිපතිව නැ තටු හතරක් නගින් තියෙන ධාතු මන්දිරේ 820ක් බුදුහාමුදුරු ලක්ෂ 21ක් ගියා 24 ඉවර කරේ බොහොම ආදරෙන් සන්තෝෂෙන් ඉන්න සතුටින් ඉන්න ජීවිතය දිනන් ලස්සන පෞ ජීවිතයක් හොඳින් ඉන්න මේ ඔක්කොම කරගන්න ගමන් මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විවාහකයිනේ පෞල හොඳයිද කොයි වගේද ශේෂ වගේද ශිවන්නේ වගේද මන් දැකලා නැහැලු මියා බබා ආදරේද තාම ඉස්සර වගේ නෑ කිව්වෝ ගෙදර ගිහලා ඉවරයි ආර උත්තර දෙන්නේ ඒ තමයි ඇත්ත අර මිලීනා සුමතිපාල නෝනාගේ මලගෙදර ඉන්නකොට ගොලන් කැමතිම චරිත දෙකක් ආවා විජේරත්න වරකා ගොඩ යාගේ නෝනයි ඇත්තටම ආදරේ එහෙම දකින්න නෑ චරිත අද බොහොම ආදරේ සන්තෝෂෙන් ඉන්න හොඳින් බොහොම ආදරේ මෙන්න බාගන් මගේ අන්තිම ටෙස්ටිං එකට යන්න යන්නේ නෙගටිව් පොඩි උන් ටික ළඟට ආව ඉල්ලගෙන කණ්ඩ ආවේ නෙගටිව් පල්ලා ඔබතුමාට චූටි අවවාදයක් දෙන්න තියෙනවා ඔබතුමා ඉන්නේ ඔබතුමාගේ මේ කොටස නෙමෙයි මෙයා ගැන දන්නවනේ ඔයගලන්නේ දන්නවද මෙයා ඉන්නේ ලොකු අයියලෙක්කනේ අඩිපුර ආශ්‍රේ සාමාන්‍ය හරිනේ හරි නේද දැක්කනේ මගේ සර්ටිෆිකට් එක S2 වහලා අද්දෙක උස්සන් වෙලා යනවා බං නමයා මා 10 10 අද්දෙක මම අද්දෙක අද්දෙක උස්සන් S2 වැව්වා අද්දෙක ඉස්සුවා කළුවරයි නේ හරි S අරින් අත් උස්සන් ඉන්න බය නැතුව අත් උස්සන්න පොඩි වුන් එහම ආයේ උන් නෙමේ කළුවරයි නේ අපාය වගේ නේ තිත්ත කළුවරයි S වහන්න අම්මා අම්මට තාත්තා තාත්තා අම්මට ගහනවා දැකලා තියනං අත උස්සන් ඉන්න දැකලා නැත්තං අත් පාත් දාන්න හැබැයි බොරු කියන්න බෑ විභාග ඔක්කොම පේලලා ඩුං ගාලා පායට යනවා ආයත් උස්සන් හැමදාම ගහන්නේ නෑ එක දවසක් ගහනවා දැක්කා අත් උස්සන් ඉන්න मो पोड़ी का है ना काट या मुँह मुँह आगे आके वाड़ी वाला दरड़ क्या मरा वाला मैं इस रहें थिया हाँ अधीन दिपा यार उस संड बे मेहनतियाँ, विलाया ना, मेदन टकन, पीड़िपास रवादी अम्मला के नाल ले, हाँ, मैं मेक गेन की भी इधर ना, मैं तम्हाई बहुत दिया कि हाई हरने आते रोने, दम मेक आपे वैन ने की ना गिनियाँ ड बैरी वही ने, वैन ने की ना ड बैरी वही ने, बोलवान, हाँ, हरी, इन्हों कमतियाँ දැන් බලයි මම ඔයාලා දේශපාලනේ මුකුත් කිව්වේ නැහැ මම කියන්නේ හැබැයි එක දෙයක් කියන්නම් මේ දකුණනේ හරි මහින්ද මහත්තයාට ගොඩක් පිං යුද්ධ දිනලා දුන්නා මම යුද්ධයට පහවඳුනම හරිනේ ඔය අනික් වගේ පම්පෝරි ගහන අනුරු සංවිධාන දිවිතගෙන රටවටේ ගියේ නැහැ හරි කොල්ලන්ගේ ෆොටෝ අම්මලා මගේ කවදාකවත් සල්ලි ලෙවල් නැහනේ අනුරුවන්ට කියලා මං කවදාවත් කකුල තුවාලලා තියනවා 1996 පරන්තන් අලිමංකඩ වෙත්තලේ කියන ඔය ආලවත් නැති පැති වල ගිහිල්ලා තියෙනවා මතක තියාගන්න ඒක එකක් දෙක දේශපාලනේ නෑ මයිගා එතුමා කොළඹ හැම අහන්නකොටම කාපර් මිට් එකක් දුන්නා මං කාපර් මිට් එකක් ගත්තේ නෑ එයි මං එතුමාට හැමදාම ගරු කරන්න ඕනේ ඉඳා මං මේ ටික කියන්න බෑ මං ඒ පර්මිට් එක ගත්තනම් මං එනං එතුමාට කඩේ යනවා එනවා බොහොම ආදරෙන් කියන්නේ සතුටින් ඉන්න සන්තෝෂෙන් ඉන්න ජීවිතේ දිනන්නයි කියන දේ පතමින් බොරු එපා චෛත්‍යයක් තියෙනවද පන්සලේ අංග සම්පූර්ණයි චෛත්‍ය විහාරේ බෝධිය
දානශාලාව හරිනේ සංඝාවාසය ඒක ලොකු ලස්සනද මොද ඔක්කොම හදන ඒක හදන්නේ ඩායගියෝ ගහක් ගලක් කරේ ඉන්න කියනවා එක්කනේ ලොකු පන්සලක් පන්සලේ තේ තියෙනවද ආරෝධියා බලන්නේ ආ නින් තියෙන්නේ බෑ ආරෝන් ලැප්ටොප් එකක් තියෙනවද තියෙනවනේ ගැටලුවන්නේ ලොකෝ ෆෝන් එකක් තියෙනවද කිසි ගැටලුවක් නැහැ ඇයි මේ කෑගල්ල පැත්තේ පන්සල ගිටිය හද්ද මෝඩයා හාමුදුරු අපි කියන්නේ මෝඩයා කියලා බෝධි පූජාව මුකුත් බෑ තියාගන්න පොර ෆෝන් එකක් අරන් FB ගිහිල්ලා කොරියන් කට්ටිය සෙට් කරන් ගැව්වා පන්සලේ තාට්ටු පාක් කොහොමද වැඩේ එහෙනම් මුකු කියන්න බෑ සන්තෝෂෙන් ඉන්න බොරු කියන්න එපා හොඳින් ඉන්න මේ මේ ගමේ බොරු කියන කවුරුත් නැහනේ ඉන්නවද ඉන්නවා ඉන්නවා ටොම් පජෝ ඉන්නේ දෙයට ඇවිල්ලා කියයි තරණ සමිතියට ඊයරා පිරිත්තාන්ට එන්ඩීටී බං සුදුත් තැන්ද බතුත් කියව බරස් ගාව බඩ යන්න පටන් ගත්ත බං තේ එකක්වත් දුන්නද ආපුවාම කෑම දුන්නද තේ දුන්න කෑම නැහැ කිතුල් රාටික ඇල් දෙලිජ්ජ ඔව් මොකක් කන වීඩියෝ එක පරිචං කරන් යන්නේ चरित कथा पुलवा वीडियो के गैन फोकस पिंकोल कैमरा भाई अत्र मिनस नीरो कैसेट मम एक्कम एक्कटाई मंग जीव तुंग अतर हिटिया नेता मगे सियलु सीडी विकिने माइद्य निरोबोस्ट दीलती है अन्य मनुष्य का मट बहुम आदरिंग किया संतोष एंगिन बुरु किया निपा होनिंगिन सुरा मेरे मज्जब मादट्टाना वेरमनी सिक्का अबजन समाधिया में दम्मंग अरकीवने ना चुट्टा काम हुए गंदा आवा किया मैं पंगुआ लोग को इनो अड़िए गाला बुलत दिल कानो तो निकाने काम तो निकाम बुला कर गाला केन में तो करनी काम मटे नेगेटिव හොඳ පොඩි නාටු හොඳ එක ඉස්කෝලේ ගියේ තාත්තා මොනා කරන් මෙව ශිෂ්‍යත්තේ ලබන ශිෂ්‍යත්තේද පන්ති යනවද කීයද යනවද දෙකයි පන්ති වල කීයද ගාන 250යි ඉස්කෝලේ ටීචර් හොඳ පන්ති ටීචර් හොඳ ඉස්කෝලේ සර් පන්ති යන්නේ මොකටද ආයෙම් බදේ වැත් මූණන් අටාණ්ඩ පාලයා හරි කොයිද ඉස්කෝලේ යන්නේ පුක් ගහයිනේ සර් කෙනෙක් උගන්වන්නේ හරි ඒක ලොකු පන්ති තියනවාද ඒකේ අක්කලයිලා දෙගොල්ලම ඉන්නවද ඒ අක්කලයි යාළු වෙලා අහු වෙලා ප්‍රින්සිපල් ගහලා තියනවනේ ආ දැක්කම මූ කියන්න කලින් උත්තරය දෙන්න අටාණ්ඩ එක් මේක අර චුට්ටේ වගේ आन प्रश्ने तात मेस नात बोने अवंकाय इसर बीवा इसर बीवा ने अंतिम बीवे पेरे आओगी वारेंको तो केदर आद दें तात इन्न वाला क्यों ना बरहांदर एक कम यांडे वे यूं बटे आदियम पेटियो अंतिम पुटे मकोल अन्नति मम्मी बनगी दवस सिंधु अंडो ඉස්කෝලේ ප්‍රින්සිපල් තාත්තට වැඩිය ප්‍රින්සිපල්ට බයයි ප්‍රින්සිපල් නෝන හරි එකතුයි කඩේ කාවේ කඩේ තාත්තත් එක්ක ඉස්කෝලේ එක සැරයක් විද්‍යාසය ගහලා මේ කලහීරලා තිබිලා ඒකට ලොකුවට බෑන්ඩේජ් එකක් දාලා ගෙදර ආවා තාත්තගේ ලෙහපියෝක ලෙව්වා හීරලා තියෙන අනික්කන් රත්ෙන් ටිකක් ගැව්වා ගුරුවරුන් ටින්සා ගන්න දෙන්නේ අපි හැදුවේ එහෙම මේ කකුල කඩලා තියෙනවා තාත්ත ගහලා හැබැයි තාත්තගේ දාන්නේ පෙබරවාරි 4 පෙබරවාරි 9 ඒක ඉහෙලිම දැන් තාත්ත මේ අපි හැදුවේ ඉතින් මේ गुरु वरु अपे देवी वरु बहुमादरी अरे
ප්‍රින්සිපල් කිව්වා මාස 8ක් ඒ සිංහල සාහිත්‍ය දවසට ඉස්කෝලේ ඇවිල්ලා නැහැ මේ සැරේ ආවේ නැත්තම් තාත්තට කියනවා කිව්වා දැන් නඩු දෙකක් ගෙදරින් ගොටි ගන්නෙන්න පර එන කම්බු වලින් දෙන්නේ තාත්තා අයි තාත්තා හරි ආදරේ ඒ තාත්තා කරුණාදාස තාත්තා ගොඩක් ලොකු ගමනක් ගියා දැන් මේ මේ කතා කරන මේ මොහොතේ තාත්තාගේ ගමට 820 බුදු පිළිම යනවා 24 වෙනිදා ගෙනිච්චේ අද පෙරහැර වෙන කියන ලොකෝට ඒකේන වීඩියෝ එක කරි වැටෙන්නනේ අවශ්‍ය නැහැ ෂෝ එක ඕනේ අනේ ඉතින් ටීචර් කිව්වා දැන් සින්දුවක් හොයන් එන්න ඕනේ ඉස්කෝලේ ඇවිල්ලා එයා ගෙදරට ගියා අයියා වැඩි ජොබ් එකක් කරනවා අයියා ජොබ් එකට ගිහිල්ලා මම දන්නු මුගේ මේසුරු සින්දු පොත් තියෙනවා අනේ එකක් තිබුණා නුවන් ගුණාදර මහත්තයාගේ සින්දු පොත ඒක කොලයක් කොහොමරි කඩාගත්ත මූට හොරෙන් දැන් ඉන්නේ නැනේ පොත කඩංගෙන් සින්දු පාඩම් කරගත්ත දැන් පාඩම් ගන්න පාඩම් ගන්න පාඩම් දැන් සිකුරාද සාහිත්‍ය සමිතිය පන්තියේ කිව්වා ලස්සන නමක් තිබුණේ මට ඒ කාලේ කිව්වා නැගිට්ටා දැන් සිංහල ටීචර් මෙහෙම ප්‍රින්සිපල් මෙහෙම හාමුදුරුවෝ ඕම් දැන් හාමුදුරුවෝ තමයි සින්දුව කියන්න තියෙන්නේ දැන් නම කියලා අප්පුඩියක් ගැහුවා මං සින්දුව පටන් ගත්තා පාවි ගියා වේලන්දේ මා ඔබේ දඩාං ගානෝ යවුනා අර හාමුදුරුවෝ ගැහුවා ඉතින් මං බල මොකද්ද මේ සින්දුවන්නේ කියන්නේ කිව්වේ ඒ වගේ සුන්දර අතීත තියෙනවා අපිට හැබැයි මතක තියාගන්න කොළු පැටියෝ ඔය ඉස්කෝලේ ජීවිතේ නම් ආයෙ එන්නේ නැහැ කවදාවත් නිකං කන්න නිකං අඳින්න ලස්සන් තින්න ඒ අවුරුද්ද වල ජීවිතේ කවදාවත් එන්නේ නැහැ හරිනේ බොහොම ආදරෙන් ඒ ආදරේ මිනිස්සුන්ගේ අනේ මුන් පාසල් යන්නේ උන් කියලා හොඳින් ඉන්න ඔය කතා කරා වගේම ශිෂ්‍යත්ව පාසල මට කතා කරපන් මං 10ට යනකම් වියදම් කරනවා හරිනේ හරිනේ තව දෙයක් තියෙනවා තව ටිකක් උස්සුනාට පස්සේ 7-8 පන්ති වලට ගියාට පස්සේ නිමාඩු මාසෙ එනවනේ නිමාඩු මාසෙ තාත්තත් එක්ක යනවන මේසන් වැඩට දන්නවද ඇයි කියලා දන්නේ නැහනේ අ රජේ ඒ ලොකු ලොකු ඔෆිස් වල මහත්වරු ඉන්නවනේ ඕකෙන් ඩොට්ට දැම්මොත් හිඟා ගන්න තමයි වෙන වෙන මුකුත් දන්නේ නැහැ ජීවිතේ මේසන් වැඩ ගන්න තිබ්බොත් දැන් කැපිල්ල කොහොමද 2500යි දවසට කොළඹ අද අද මගේ කණු හතරක් අපරාධ කළා උඩ බීම් දෙකක් ගැව්වා දවස් දෙකයි රුපියල් 15000යි සාදු කියන්නකෝ මම එක දෙයක් කියන්නම් මං කවදාවත් මේ රටේ මෙච්චර ගමනක් යන්න දීපු කෙනෙක් නෙමෙයි මං මහනුවනේ ශ්‍රී මහා බෝධිය ගාව නායක හඳුරගලම් ප්‍රසිද්ධ නායකහරෝ හරිස්පත්ති නායකහරෝ අපේ ළඟම ඥාති වෙනවා ලංකාවේ වැඩිමල් මහමුදිරෝ අවසරයි බටගල්ලේ නායක හඳුරෝ නායකහරෝ කොහොම ළඟම නෑයෝ දැන්ට දොළපිල්ල පබ්බතාරාම රාජමහා විහාරේ නායක හඳුරෝ ගුරුදේව උතුම් නායක හඳුරෝ කොළඹ කොටුව පන්සලට ඇවිල්ලා අපි ආනි මේ දවස්වල පදයක් ගහන් යනවා මේ මාව කොටුවෙන් එලෝලා කියලා නැත කොටුවෙන් එලවන්න නායක හඳුරෝ එලවනවා තියා නායකවරු පණ වගේ නායකවරු එලෙව්වා හිතින් මාව වෙන විදියකට දැන් යන්න ඕන ඔයා පන්සලෙන් කිව්වා මට ඇඬුණා එදා හැබැයි 24 දාන්නට ඇවිල්ලා කිව්වා දැන් හරිනේ මං යන්න කියපු එකේ ප්‍රතිඵල ඔයා සම්පතක් ඔයාට දක්ෂකම තියනවා ඔයා අලුතෙන් තැනක් හදන්න ඕන කිව්වා අපි හානේ පන්සලට දෙයක් ලැබෙනවා නම් ඒ හාඳුරෝ කවදාවත් පන්සලෙන් එළියට දාන්නේ නැහැ නායකහරු එළියට දාලා මගේ දක්ෂතාවය මැන බැලුවා සියක් නමක් වඩිනකොට 80ක් විතර හාමුදුරුවෝ ආව පස්සෙත් නායක හාමුදුරුවෝ නැහැ දැන් ඊතර දුකයි යාන්තම් දැක්ක පොඩි හාර වඩනවා ඒකම නායක හාමුදුරුවෝ වැඩියා ඇමරිකාව ඇවිල්ලා මාසෙයි මං හිතුවා වඩින්නේ නැති වෙයි කියලා වැඩියා අනුශාසනාව කරා අපේ ඇස්වල කඳුළු ආවා අපි තාත්තා හිටියේ නෑවලේ තාත්තා නැති වෙලා අවුරුදු 4යි ඒ නිසා බොහොම ආදරෙන් කියන්නේ අම්මේ මෙච්චරලා මේ කෑගගා බොහොම ආදරෙන් කියන්නේ ගමේ හාමුදුරුවෝ රැක බලා ගන්න දරුවෙක් වගේ හරිනේ ලොකු හාමුදුරුවෝ රැක ගන්න තාත්තෙක් වගේ බණි අනුශාසනා කරයි හැදියන් කියයි මේ ඕන අහිංසක මිනිස්සෙකුට මේ සරන් කෙටිය ගහන් ගිහිල්ලා ෂර්ට් එකක් දාන් ගිහිල්ලා අපි හාමුදුරුවෝ කතා කරන්න පුළුවන් නේ පොඩි ගාඩ්ලා නේනේ බල්ලෝ නේනේ හරිනේ
පිරිත් නූලක් ඉල්ල ගන්න පුළුවන් හරිනේ ඒතන අපේ හාරුවන්ගේ තියෙන මතක තියාගන්න ගමි හාරු S2 වගේ රැක ගන්න තෙරුවන් සරණ යන්න බොහොම ආදරෙන් ඔය මහා ලොකුවට සූත්‍ර පොත් නැති වුණාට මහා ලොකුවට දෙකෝ බලන්න දන්නේ නැති වුණාට අපිට නිවන් යන්න බැයිද පුළුවන් මේ ඉන්නේ රත්තරන් සාසනේ පින් කරන්න හොඳට හරිනේ ධර්මඥානිය ලැබෙයි බොහොම ආදරෙන් හොඳින් ඉන්න සන්තෝෂෙන් ඉන්න හැබැයි මෙවර මේ පැත්තේ තියෙන වෙසක්ද පොසොන්ද වෙසක් මෙවර දවස් 5ක් තියෙනවා ජයටම 10 11 12 13 14 15 ඉරිදැන් ඉවර වෙන්නේ කවුද පස්සට ගන්න ඉවර වෙන්නේ ඉරිදාගේ ජයට වෙසක් ගන්න හැබැයි අම්මේ මෙවර වෙසක් එකේ ප්‍රමුඛත්වය තාත්තට දෙන්න හරිනේ කොලිපැටවු ටික මේ සංවිධානය කළා වගේම ගෙවල් ගානේ ගිහිල්ලා ගිහිල්ලා තාත්තලට බුලත් කොලේ හරි දිදී දිදී මේ කරා වගේම තාත්තලා ටික මේ වර වෙසක් එකට සිල් සමාදන් කරවා හරිනේ එතකොට ලොකු පිනක් සිද්ධ වෙයි බොහොම ආදරේ දැන් අර අපේ අයියා කෙනෙක් අතන බීලා හිටියා hina වෙවිනේ මං එළෙව්වේ නෑනේ ඇයි එළෙව්වේ නැත්තේ අපිට කරදර කරාද නෑනේ බීලත් නෑ සන්තෝෂයෙන් හිටියා කරදර කරාද නෑ බිව්වහම කරදර කරන්නේ බොහොම ආදරෙන් තාත්තා බොනවනේ නෝ බැලුවා ගෙදර යන්නත් ඕන බොහොම ආදරෙන් බීලා තියෙනවනේ අද බීලා නෑනේ ඊයේ බිව්වද හා බිව්වාම 100 තියෙනවනේ දැක්ක 100 තියෙනවා බිව්වාම 100 නැත්තම් තමුන්ගේ පවුල කියලා යාගෙදර පවුල විවින්න ඕන ගිහිල්ලා මේ තාක්කල් ජීවිතේට එහෙම වෙලා නැහැ 100 හොඳට තියෙනවා බිව්වාම චණ්ඩිය වගේ සරම කරට ගන්නවා පොලිසිය දැක්ක ගම සරම බිම දාලා ඉටි රූපි වගේ මේ ළඟදී පොලිසියකට ගියා පොලිසිය නමයක් බීලාර මංගිය ඩෝප් කාරේ කරන් ඉන්න මං කිව්වා මේ දුන්න නැත්තම් මේක එළියට පොලිස්පතිතුමාට කතා කරලා නමිය බීලා කියලා කියනවා කිව්වටක් ගාලා අපි මෑන්නේ එළියේ මං හරි අකමැති පොලිසිය එහෙම වැරදි වැඩ කරනවට මේ ගමේ පොලිසිය ඉන්නවද කට්ටි වැඩ කරන පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්නවද කවුරු හරි මේ ගමේම කවුරුත් නැද්ද පොලිසිය වැඩ කරන පොලිසියක ඉන්නවනේ මතක තියාගන්න ඒ පොලිසියට ගිය පුතාලගේ අම්මා තාත්තලයි කැරට්ටුව හොඳයි. ඇයි දන්නවද? පොලිසියට ගන්නේ නැහැ අම්මා තාත්තා හොඳ නැත්තම්. පොඩි දුක කතාවක් තියෙනවා පුතේ වීඩියෝ එකට දාන්න. මේ දවස්වල පූජිත මහත්තයාට හතර වටෙන් ගැට කරලා ගහනවානේ. පව්. එතුමා හොඳ මිනිස්සෙක්. එතුමා මට වැඩිය අම්මා ගැන බණ කියයි. අම්මේ කැතගුණ අවුරුදු 3-4ක් කත ගෑවා. එයාගේ දෛවය ඒකයි. එතුමා පොලිස්පතිකම් බාර ගන්න කලින් කලින් දවසේ අපුව හම්බුණා. එතුමාගේ හඳහම් බැලුවේ ශාන්ති විහාරේ. එතුමා අනිවාර්යෙන් පොලිස්පති වෙනවා කිව්වා. හැබැයි දැන්ට වැඩිය බැනුම් ආනෝක පොලිස්පතිකම් පනවරන්. හැබැයි යකේ උඩ පොලිස්පතිකමෙන් වටන්න බෑ. අන්තිමට එතුමා දිනනවා කිව්වා. ඇයි මේ පොලිසිය වැඩියෙන් බැනුම් ආන හේතුව දන්නේ නැහනේ? දැන් මෙයත් යනවා පොලිසියට, මෙයත් යනවා පැමිණිල්ලකට. දෙගොල්ලම යන්න කලින් පොලිසිය හොඳයි කියේ කියනවා. මෙයාට සාධාරණ ඉෂ්ට වෙලා මෙයා පපස් බැලුසොත් එහෙම මෙයා කියනවා පොලිසිය බුදුහාරු වගේ මෙයා කියනවා පොලිසිය දෙව්දත්තරලා වගේ කියලා අන්නක තමයි ඇත්තම කතාව දැන් ඒ නිසා සසර වසන තුරු නිවන් දකින තුරු ඔබ අප හමු වේවා කියලා සාදු කියන්න මේ කල්යාණ මිත්‍ර සම්බන්ධය පවත්වාගෙන යන්න සසර පින් හේතු වේවා කියලා සාදු කියන්න අපේ කම සහ දෙයියෝ මේ පැත්ත බාර දෙයියෝ කවුද? කවුද පැලෑඳ? තිස්සේක හෙට ගෙදර තියෙනවන් දේව රූප ඔක්කොම ගිහිල්ලා පන්සලෙන් තියා. ඇයි? පන්සලේ කිලි නැහැ. ගෙදර කිලි තියෙනවා. දෙයියොත් එක්ක කිලි සෙල්ලම තියෙනවද නැද්ද? තියෙනවා. අම්මේ දූලා ඉන්නවද? අපි අම්මට හිටියන් දූලා දුව වැඩි විතර පත් වුණාට පස්සේ මාස 3ක් දේවාලට යන්නේ නැහැ බුදුන්ට එහෙම කිල්ලක් නැහැ
හරි නේ හිටියොත් හොඳට හැදි දුව කැම්පස් ගියානේ කොයි දෙයියුද හෙල්ප් කරේ තමන්ගේ දෙයියෝ තමයි නේ තම ඉසට තම අතමය මිනාගේ දෙ එක්කෙනෙක් ඇවිල්ලා ගුවා සාදු ඔයාගේ පන්සල්ට බහිරෝ පූජාව තිබ්බේ කොයි දෙයියුද කියලා මම කව පඤ්ඤාලංකාර දෙයියෝ කියලා ඌ දන්නේ නැහැ මගේ නම ඒකයි මගේ තැන මම පළවෙනි පිරිත් කිව්වේ මේ අවුරුද්දේ මං හැම අවුරුද්දෙම නුවරින් පිරිත් පැන් ගියන ලියනවා මං තමයි ඉන්නේ බහිරවයා ගේනගේ යට කරනවා බොහොම ආදරේ බඳින්න කලින් දෙයියෝ කිව්වනේ නම් මොකද්ද නම ඔව් රණවීර රණේ දෙයියෝ කියන්නේ ඇති බෝල රණේ කියන්නේ ඇති සුදු රණේ කියන්නේ ඇති බඳලා අවුරුදු හතරක් පහක් ගියාම පර රණේ एक नैने बोल असंटे मन दो आदर नोन को अरे इन्होने तम से ओण नी आवर अंट सतोष इन बोमादर इंकिया रसंट इना इन बोमादर अद अद मर सतोष इना अम्मे जीत आदर अम्मे कद अना मम्मी अवध पागड़क नी अमल दाने अंट जाति जाति पिंग आयति वेवा किला साधु क्यान मे लेट्टे के गटवात संगा वासे गटवात निमे मे बुदुंग रकवारने देन्नाई मे दोर है दुया बे गमत्ते का ऐतिहासिक वेनो अदने द ऐतिहासिक वेनो हरि मे कीवनी परंपरा दन्ने गमे ने तें गमा आउदु हार पंसिया ने तुंसिया देशिया हरि मैं लंघ दी अक्का ने क्या हुआ साधु में मलगी ज्ञाति इंट किए ने गाता वो गई किया नो तो नहीं दे गया ला मगर लेट्टे कर गई लगी आंडे गया ला ऐ दानवा दे ए गई किया ने बाई दान ने साला कला ने मैरिच्चे का ऐ दे गया ला भाई आई गेटर अरे मेहती नो तो हद दावसे बान दावसे रे बात्ते का क्यों दे वर राउ मक्का दला बात्ते का නෑනේ මම පුංචි කාලේ එහෙම ගියා මල ගෙදරක බණ ගෙදරක අයියාත් එක්ක ගියේ අයියාත් ගාල්ලේ අයියා මලා ඥාති අයියා දැන් තාත්තා ගවන්නේ අයියාත් එක්ක යවුවා දැන් මූ මාව ඇදගෙන ගියා පන්ති ගිහිල්ලා ආපු ගමන් හරි අමා යමන් කියලා ඇදගෙන ගියා දැන් ආසින්න සෙනග මේ වගේ ලොකු සල්ලිකාරෙක් ගෙදරනේ ගියේ වත්තේ කෙරෝල ගියා මල් පෙලක් තියෙනවා ඔය පුදින පුටුව කිඳ ගත්තා අම්මා කෙනෙක් ආවා ලොකු බත් එකක් वारियला दंटिकीलांट හරිනේ බොහොම ආදරෙන් මෙහෙ බණ ගෙදරින් පස්සේ බත් දෙනවනේ ඒක නවත්තන්න ඈ ඒ ඔය නාඩගම නවත්තන් දුප්පම් මිනිහට බණක් කරන්න බෑ ආද හරිනේ මං හැම ඉරිදා මිනිසුන්ට කණ්ඩ දෙනවා හැබැයි පෙබරවාරි 9 මගේ තාත්තගේ බණ දවසේ බත් තහන එදාට කොකිසක් කැවුමක් කෙසල් ගෙඩියක් बिस्कट का कहाट कॉपी किरिते हरिने
ඒ තමයි සිංහල සිරිත මොකද මගේ තාත්තගේ ස්ට්‍රොං එක නෙමෙයි නේක හරිනේ අන්න ඒකයි හානුනේ හාරු 19ක් කිරි දායන්ට වඩින්නේ බණ කියන්න තහනම් ආවරු ගොල්ලන් ගාතාව කිව්වම ඇති ඇයි මේ හාරු මාංශික කරනවනේ 10 19ට පස් දිනක්වත් නෑ 6 දිනක් ඉන්නේ බෙදන් එහෙමයි අපි අපේ සාසෙන්ට ආදරේ කරන සන්තෝෂෙන් ඉන්න අපේ කම සහ දෙයියෝ බොහොම ආදරෙන් බොහොම ආදරෙන් සන්තෝෂෙන් ඉන්න මං කිව්වට පස්සේ කියන්න අම්මා වෙනකන්න ඕනේ නෑ අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි නැන්දා මාමා සියා ආච්චි අප්පා නිකන් පාන් කාලා ගයියෙන් කියන්නකෝ ගැම්මට කියමු අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි ඇන්ටි අංකල් මම කොහේ හරි දුර යනකොට පාර අහගන්න ඕන නම් 100 කෙනෙක් ගාව වෑන් එක නවත්තලා අයියා කිව්වොත් 100ට 100 අඳිනවා අතේ පාර ඇයි මේ කාලාතරේට බය දැන් අවුරුදු 44යි මේ නාර බෑලා දත්රි දෙනවා හතරාන්දිරි දෙනවා ඇයි මේක පිළිගන්නේ නැත්තේ ජීවිතං අනියතං මෙතන ඉන්න බය නැතුව අම්මේ එක දෙයක් කියන්නම් පන්සලට ගියානේ හැමෝ මහන්නේ මේ කාමරේදී ඉන්නේ කියලා පුටුවක් තියෙනවා පුටුවක් ගත්තේ මේ ළඟදී මේසයක් තියෙනවා ඇඳ තියෙනවා ටීවී එක තියන් ඉන්නවා බලන්න ඕනේ ඉඳා කාඩ්බෝඩ් පෙට්ටි ගොඩක් තියෙනවා ඇඳියට ඒවා තියෙන්නේ සබන් බිස්කට් කිරිපිටි දත්බුරු සෝවා ඔය එන්නේ උන්ට වැඩ කරන්න උන්ට දෙනවා එච්චරයි වෙන මොකුත් නැහැ දැන් උදේ මේ ලොකු සිවුරනේ මේකම මේ උදේ වහගත්ත පෙට්ටි පෙරලා ඇයි මේ වැඩ වැඩිනේ මම එකත් තෝදලා නැහැ. තීන්ටක් තියෙනවා වාටි මෙනු දැක්කේ. මැරුණාට පස්සේ අපවත් වුණාට පස්සේ මිනිහවත් පෙන්වන්න දෙපා කියලා තියෙනවා. ඇයි? මට ඕන දේ මං දැන් කරලා ඉවරයි. මහන වුණා වග්ගඩු දන් දුන්නා හිස්සිරම කරන් පන්සල කරන මොයි ලොග ලොගෝඩම කරා අක්මා විභාගයක් දෙනවා ඒ ඇති. ಜಾති ಜಾතිත් මේ මහා පොළවේ ඕගල්ලන් අතරම නැවතු උපදීවා කියලා සාදු කියන් දැන් මේක තමයි කෝටි 3ම ආරක් කෙව්වේ හරිනේ බනට ඇඩ්වාන්ස් ගත්තද නෑනේ උඩ අමතකුණාල කොහෙද මට ඊය ආනෝ මේ වෑන් එකට සල්ලි ගෙවන්න ඕනද කලින් කියලා මේ ළඟදී මා බද්ධහාර එහා පැත්තේනේ ගම බද්ධහාර මිට අවුරුද්දට කලින් හම්බුණා මේ හයිවේ එකේ මේ වෙකේදි මේ තේබුණ තැනද ලස්සන අලුත් රතුපාට කැබ්බයක් තුන අලුතෙන් අරන් මේ මංකවා කිරිට අයියා වගේ තව තව ලැබෙන්න ඕන කියලා. ඒක මෙතනින් අවංකවම කිව්වේ. ඒ කිව්ව තමයි හරියන්නේ. නැත්නම් හරියන්නේ නැහැ. බොහොම ආදරෙන් කියන. මේ පොඩි හාර හෙට බණක් කියනවා කියන ටීවී එකේ. සන්තෝසයි. ඒ තමයි මගේ හැටි. මං මගේ දාහනට ආපු හැම හාඳුනමක්ම අවේ හාඳුනේ අට පීකර 100 ගාන පූජ කර 60ක් විතර දාලා ගිහිල්ලා ගෙනියන්නේ. ඒ තරම් ආදරේ. 1000ක් වැඩ තියෙද්දි අඹේ පුස්සේ අනුනායක රපවත්තල එතනටත් ගියා. ඒ තමයි මගේ හැටි. ඒ මගේ ජීවිතේ හැටි. බොහොම ආදරේ. ආන්නපා මෙච්චර ලොකු කේක් 10ක් දැම්මා. අවුරුද්දට 10 ගොල්ලකට යවන්න ඉන්නව එතන එක ගොල්ලක් තමයි හැමදාම කෝල් එකෙන් බඩුවේ වන් හාඩ්යාර එකට. ඒක යනවා පළවෙනිදට එතනට වැඩ කරන්න හිට තියබොන්. එහෙම නැත්තම් මේ සාසනේ මේ ගමන යන්න බෑ. අපි හානේ මේ ගමේ සල්ලිකාරයෝ ටික ඔක්කොම අත්හරි දුප්පත් මිනිස්සු අතර පහක් තමයි අඳින අපිට ඉතුරු වෙන්නේ. ඒ තමයි හැටි. බොහොම ආදරෙන් සන්තෝෂයෙන් ඉන්නයි කියන දේ පතමින් මේක අරගෙන අගිනන් අතගස්සන්. හැබැයි මතක තියාගන්න දැන් මේ පින් පෙට්ටියට පඳුරු දාන්නේ 18 රියන් බුදු පිළිමේ පන්සලේ ගොඩ නගන්න සාදු කියන්නේ හැමදෙනාම ශාන්ති නායක අමාමේනි ගෞතම බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකෝ ඔබ අපි එතුමන් වහන්සේගේ ධර්මයේ කරපින්න ගනි අනාය රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවායි පතමින් අපි යමු දෙමාපිය වන්දනාවට සාදු කියන්න අපි ආනේ මේ දවස්වල මේ ජනප්‍රිය චරිතයක් තමයි මේ ටෙලිනාට්‍ය වල
කුමාර සිරි මාදව හරිනේ නළුවේ කියන ප්‍රධාන නළුවේ මේ කෑ ගහන්න එපා ඒ නළුවගේ ආව පන්සලට ඒ නළුවයිලා කියපේකද කොහොමද ඒ කියන්නද අවුරුදු 17ක් මගේ අයියාගේ පුතා මගේ අයියා මගේ පුතා කතා කරන්න යකෝ දෙගොල්ලෝ මේ දෙමාපිය වන්දනාව අහලා අඬලා තාත්තා ඇඳලා සමාව ගත්තා කිව්වා ඒ තමයි ජීවිතය හැටි කෑ ගහන්න එපා අත උසන්න අම්මා ජීවතුන් අතර ඉන්න අය තමුන්ගේ ජාතක අම්මා ජීවතුන් අතර ඉන්නවා අත පාත් දාන්න අම්මා ජීවතුන් අතර නැහැ අත පාත් දාන්න මගේ අම්මා මයි ගාව ඉන්නේ මමට බය නැතුව මේ දේ කියන්න මම දවසට බොහොම දරණවට සීනියොල බෙහෙත් කරනවා අපි හැමෝම රැයට කෑම කන්න ඕන සීනියොල බෙහෙත් කරනවානේ හැබැයි අපි අම්මා මට හරි බයයි දැන් මම මෙහි ඉන්නම් පන්සලට ගිහිල්ලා බලන්න අර නිල් පාට පොඩි පිඟානේ බට්ටික බෙදලා වෙන්ජන දෙකක් හරි හදලා ඕක වහලා ප්ලාස්ටික් පිඟානේ පත්තරයකින් ආයි වහලා තව බේසමකින් වහලා තියෙන ඒ අම්මා ඒ දරුකයක් කොමට අම ගොඩක් වයසයි දැන් මේ ළඟදී හවසක මං තනියෙන් පන්සලේ කවුරුත් නැහැ එදා අම්මා යන්නේ එහා ගෙදර නිදා ගන්න ගම් වතුරෙන් පස්සේ මයි ගාවනේ අම්මා ඉන්නේ ළඟට ඇවිල්ලා අතින් අල්ලගෙන මයින් අහනවා මේ යන්න වෙනවනේ යන්න එපා ගෙදරට මං කිව්වා අම්මා කවදා හරි යන්න වෙනවා ඔයාද මමද ඉස්සර වෙන්නේ කියලා හැබැයි මතක තියාගන්න අපි අම්මා හරි පින්වන්තයි අවුරුදු 3ක් අවුරුදු 3ක් වැංජන 32 බුද්ධ පූජාව හැමදාම ඉරිදා පාන්දර 5ට උයනවා. ඕගල්ලන් අවුරුද්දේ කිරිවත් යන්න පටන් ගන්නකොට පළවෙනිදා ඉරිදා අපේ අම්මා වැංජන 32 යන්න ලෑස්ති වෙනවා. හැබැයි තාත්තා නැති වුණා 50%ක් විශ්වාස ඉවරයි. අම්මා නැති වෙද්දී දවසට මගේ ලෝකේ විශ්වාසයේ 100%ක් ඉවර වෙනවා. අම්මා තාත්තා තරම් විශ්වාස මේ ලෝකේ කවුරුත් නැහැ. වන්දිමු අම්මව මං කිව්වට පස්සේ කියන්න ආදරණීය රත්තරන් අම්මේ දයාබර අම්මේ මගේ සුදු අම්මේ දස මස කුස දරා ලේ කිරි කරපුවා කැත කුණු සුවඳසේ අතගා මේ මහා පොළව රජ වෙන්නයි පැතු ආදරණීය අම්මේ ඔබ මා වෙනුවෙන් කල මෙහෙය අනන්තයි අප්‍රමාණයි ඔබ මා වෙනුවෙන් දුන්ලය අප්‍රමාණයි අනන්තයි දස මස කුස දරා ලේ කිරි කරපුවා කැත කුණු සුවඳසේ අතගා මේ මහා පොළව රජ වෙන්නයි පැතු ආදරණීය මෑණියනි ඔබ බුදුන් දැක නිවන් ලබත්වා සාදු 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 අම්මා ඉන්නෝ මගේ අම්මා මම අන්තිම සංචාරකයේ සිංගප්පූරුවේ කඩයක් හොයාගෙන ගිහිල්ලා ටිකක් ලොකු මට්ටමේ කරාබු දෙකක් ගෙනල් දුන්නා මොකද අම්මගේ වල්ලු 7ක් අම්මා විකුණලා සල්ලි දුන්න අපිට ඉඩම ගන්න 18 රියන් බුදු පිළිමයට මුල් ගල් තියෙන දවසේ මම දන්නෙත් නෑ හොරෙන් ගිහිල්ලා ඒක පුතේකට දීලා යාර වලට බයින්න බෑ අඩි 16ක් ගැඹුරයි වල ඒකට දාලා අපි අම්මේ කාමරේ නැති දෙයක් නැහැ ඒ තුන හැමදේම යා පරිස්සම් කරලා දෙනවා අපි හැමද ගියා උද තීන්ත ගාලා තීන්ත අපි දන්නේ නැහැ අම්මයි වරන් තියලා අම්මෙක් එහෙමයි දරුවන්ට ලැබී හැබැයි උකුලට නාවත් එදා වගේමයි මාම පොඩි පුතු අම්මේ
හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න. අම්මා දෙක තාත්තා දෙක කියලා දෙයක් නැහැ. අම්මා තරම් ඇඬුවේ නැති වුණාට අම්මා තරම් කිරි නොදුන්නට අම්මා තරම් නැලිව්වේ නැති වුණාට අම්මා වගේම තාත්තත් ආදරේ. වඳිමු තාත්තව. ආදරණීය පියාණනි රත්තරන් තාත්තේ මගේ සුදු තාත්තේ දස මස කුස දරා ලේ කිරි කරපුවා කැතකුණු සුවඳසේ අතගා මේ මහා පොළව රජ වෙන්නයි පැතූ ආදරණීය පියාණනි ඔබ බුදුන් දැක නිවන් ලබත්වා නිවන් ලබත්වා නිවන් ලබත්වා සාදු 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 මා දෙසු දහම් පදය කත්තබ්බං කුසලං චරිතබ්‍රම් බ්‍රහ්මචරියං නත්ති ජාත සමරණං සියලු පාපයන්ගෙන් ඈත් වෙලා සියලු හොඳ වැඩ කරලා මෙලව පරලව දෙලව වාසනාවන්ත කරගන්නයි කියන උතුම් සද්ධර්මය දේශනා කළේ ඒ නිසා ඔබ හැමදෙනාම එකතු වෙලා පන්සලේ හාඳුරුවත් මුල් කරගෙන මේ ආපු ගමන ගොඩක් දුරයි 10 මාරයි හරි බොම්පින් හැමදිනාටම හැමෝම පින්පන් රූපූජ කරනවා බොම්පින් අනේක වාරයක් පින් දෙන ගමන් අෂ්ට පරිස්කාරය අතගස්සන්න සාදු කියන්න තව සුළු මොහොතකින් අපි හැමෝටම මහරහත් ධාතුන් වහන්සේ වඳින්න අවස්ථාව දෙනවා සාදු කියන්නේ හැමදිනාම